අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ පෝජාවලිය ප්‍රාන්තයේ යන උසස් පෙළ විභාගයේ සඳහා නියමිත ජීවක වෛද්‍යවරයාගේ කතාව පිළිබඳව. අපිට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහයන කතා වස්තු වලින් දීර්ඝතම කතා වස්තුව තමයි මේ ජීවක වෛද්‍යවරයාගේ කතා වස්තුව. අපි යමු කතා වස්තුව වෙත අපි අවධානය යොමු කරන්න. විශාල මහනුවර අඹපාලී නම් ගණිකාවක් ඇත. ඕතමෝ දිව්‍ය සමානෝ ශරීර වර්ණ ඇතිය. සල්ලාලය මන වඩන්නා වූ රූප විලාස ඇතිය. දහස් ගණන් පරිවාර ජනයන් ඇතිය. සත්තහ සත්සිය සත් ලිච්ඡවී රජුන් කෙරෙහිද ඉතා වල්ලවය. එනවර නැගූ දජයක් වැන්නේය. සල්ලාලයෝ දවස දහසක් දී එම ප්‍රාර්ථනා කරන්නාහුය. එනවර ඇගෙන්ම හොබනේයයි දඹදිව ප්‍රසිද්ධ විය. දැන් මේ ඉන්දියාව එහෙම නැත්නම් දඹදිව විශාල මහනුවර හිටියා අඹපාලේ කියලා එක්තරා ගණිකාවක්. ඒ කාලේ හැටියට මේ ගණිකා වෘත්තිය කියලා කියන්නේ පිළිගත් උසස් වෘත්තියක් බවට පත්ලා තිබුණා. එතකොට ඇය ඉතාමත්ම ලස්සනයි. ඇය දිව්‍ය සමාන වූ ශරීර වර්ණය කියන දෙවියන්ට දිව්‍යාංගනාවන්ට සමාන වෙච්ච ශරීර වර්ණයක් තමයි ඇයට තිබුණේ. ඇය නිසා ඇය හරියට මේ විශාල මහනුවර නැගෙන දජයක් වගේ ඇය තරම් ගාම්භීරත්වයක් ගරුත්වයක් ඇයට තිබුණා. ඒ වගේම තමයි සල්ලාලයන් කියලා කියන්නේ කාමලෝභී පුද්ගලයන් කාමයට කැමති අය. අන්න ඒ වගේ අයගේ මන වඩන කියන ඔවුන්ගේ මනස පවා දැක්කත් සතුටු කරවන තරම් රූප ස්වභාවක් තමයි ඇයට තිබුණේ. ඒ වගේම ඇය වටා පරිවාර ජනයන් දස දහස් ගණන් හිටියනේ දහසක් හිටියා. ඒ විතරක් නෙමේ ලිච්ඡවී රජදරුවන් පවා මේ අඹපාලේ නම් ගණිකාව වෙත ආකර්ෂණය වෙලා තමයි හිටියේ. කියනවා මේ මුළු නුවරම හොබලන්නේ මේ මුළු නුවරම බබලන්නේ මෙන්න මේ අඹපාලි ගණිකාව නිසා කියලා කතුවරයා සඳහන් කරනවා. දැන් එක ඉන්දියාව කියලා කියන්නේ තියෙන විශාල රාජධානීන් අපි දන්නවා සොලොස් මහ ජනපද පවා ඉන්දියාවේ බිහි වෙලා තිබුණා. එතකොට ඒ වගේම තමයි විශාල මහනුවර වගේම තවත් ප්‍රසිද්ධ ඒ වගේම ප්‍රබල රාජධානියක් තමයි මේ රජගහනුවර කියලා කියන්නේ. එතකොට දැන් මේ රජගහනුවර පාලනය කරපු බිම්බිසාර රජුරුවත් මෙන්න මේ පුවත දැනගන්නවා. විශාල මහනුවර මෙන්න මෙහි මම්මපාලි කියලා ගණිකාවක් ඉන්නවා. ඉතාමත්ම ලස්සනයි. ඇය නිසා මේ මුළු නගරෙම බැබලෙනවා. ඇය මේ නගරේ නැගිලා ඉන්න දජයක් වගේ හරිම ගාම්භීරයි එඩිතරයි කියලා මෙන්න මේ විදිහට ආරංචිය මේ පුවත් සැලවෙනවා බිම්බිසාර රජතුමාට. බිම්බිසාර රජතුමා හිතනවා තමන්ගේ රාජධානියට මේ මේ මෙන්න මේ වගේ දෙයක් නිසා එහෙම නැත්නම් මේ විශාල මහනුවර මේ ගණිකාව නිසා නිකන් තමන්ගේ රාජධානියට වඩා විශාල මහනුවර කැපිලා පේනවා වගේ රජතුමාට හැඟීමක් දැනෙනවා. ඊට පස්සේ රජතුමා මොකද කරන්නේ? ඔහුට අවශ්‍ය වෙනවා ඒ වගේම ලස්සන කාන්තාවක් තමන්ගේ නගරේ ඉන්නවා වෛශ්‍යපුරයක් ඇති කරන්න ඔහුට අවශ්‍ය වෙනවා. ඒක නිසා මුළු දඹ මේ කියන්නේ මේ ප්‍රදේශයේම ලස්සන තරුණියන් සොයා තරුණියක් සොයනවා. මේ නගරේ අපිට හම්බ වෙනවා කවුද සාලවතී නම් එක්තරා කුමාරිකාවක්. මෑත් අර අඹපාලි ගණිකාව වගේ මේ තමත්ම ලස්සන රෝසපුවක් තමයි ඇයට තිබුණේ. ඉන්පස්සේ මොකද කරන්නේ? ඇයව මේ රාජධානියට ගෙන්නගෙන ඇයව මේකේ අග්‍ර වෛශ්‍යයි කියන්නේ අර වෛශ්‍යාවන් අතර අග්‍ර තනතුර ඇයට ලබා දෙනවා. ප්‍රධාන තනතුර ඇයට ලබා දෙන කියන්නේ ගණිකාවන් අතර ප්‍රධාන ගණිකාව ගණිකාව විදිහට ඇයව පත් කරනවා කියන එක. ඒ ඇයට ඒ විතරක් නෙමෙයි රජතුමාගෙන් මසුරන් ලක්ෂයක් ඒ වගේම තම අනිත් රාජ්‍යයින් අනිත්කුත් කියන්නේ ධනවතුන්ගෙන් නේද වේලෙන්දාගෙන් ඔය වගේ පුද්ගලයන්ගෙන් තවත් දෙලක්ෂයකුත් එක්ක මේ සියල්ලම මසුරන් 300,000 ලබා දීලා ඉවර වෙලා ඇයට ඉන්න නේද මාලිගාවක් ඇයට අඳින්න පළඳින දේවල් මේ හැම දෙයක්ම ලබා දීලා ඇව මේ නුවර ඔන්න අග්‍ර වෛශ්‍යව බවට පත් කරන. ඒ වගේම තමයි ඇය ළඟට නිරුදුර පිරිමි පුද්ගලයන් යන්න ඕන කියලාත් ඔන්න මෙතෙන්දි රජතුමා කියනවා. නියෝග කරන ඇය ළඟට පුරුෂයන් යන්න ඕන පුරුෂයන් වඳිනාසේනේ කියන්නේ පුරුෂයන් ඇය ළඟට යන්න ඕන කියලා ඔන්න නියෝග කරනවා. මේ මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තැන්නේ මොකද වෙන්නේ? මේ රජගහ නුවරත් අන්න අර විශාලා මහනුවර වගේම මේ සාලවතී නම් ගණිකාව හින්දා ඔන්න ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ගණිකාවත් සාලවතීත් මොකද අර අඹපාලි වගේම තමයි රජගහ නුවර අර නැගුණ දජයක් වගේ කියන්නේ ඉතාමත් මාඩම්බරේ නේද? නිකම් මේකේ අර අනන්‍යතාවය වගේ කැපිලා පේන පටන් ගන්නවා මේ සාලවතී ගණිකාවත්. ඊළඟට බලන්නකෝ එකලයි නුවර බිම්බිසාර රජුරවණ්ඩ පුතු අබේනම් රාජකුමාරයෝද ඒ වෛශ්‍යාව කරා වදිනාහ. ඒ කියන්නේ දැන් මේ රජගහ නුවර බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වෙච්ච
අබේ රාජකුමාරයාත් මෙන්න මේ සාලවති ගණිකාව හොයාගෙන මේ ගණිකාව ළඟට යනවා කියලා කියනවා. මෙහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? කුමාරයාත් දන්නේ නැතුව ඇයට දරු ගැබක් ඔන්න පිහිටනවා ඇගේ කුසේ. දැන් මේ සාලවති ගණිකාව අර ඉතාමත්ම කපටි කෙනෙක් විදිහට තමයි අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන් ඉන්නේ. ඇය මොකද කරන්නේ? මේ බලන්නකො කියන එක. වෛශාවෝ නම් දරුවන් ඇතත් නැතත් පුරුෂයන් වංචා කරන ස්වභාවයත් තහ ගණිකාවෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුරුෂයන් ඇතත් නැතත් නේද මේ මේ දරුවන් ඇතත් නැතත් පුරුෂයන් රවට්ටන වංචා කරන ස්වභාවයක් තියෙන අයලු ගණිකාවෝ කියලා කියන්නේ එහෙම ස්වභාවයක් නැත්තම් කොහොමත් මේ ඔය විදිහට ඔය නගරේ ඔය තරම් කැපිලා පේන චරිතයක් වෙන්න බෑ නේද ඇයට නේද අනිවාර්යෙන්ම ඇයට ඒ වගේ දක්ෂකමක් තියෙන්න ඕන ඊට පස්සේ කියනවා කතුවරයා මොකක්ද මේ කාලෙදී ගණිකාව ගණිකාව වෘතියේ දෙන කාන්තාවන්නේ ඒක නිසා ගණිකාවකට යම් හේකින් දරුවෙක් ලැබුණොත් එහෙම ඒ ලැබෙන්නේ දුවෙක්ද ඇයව පෝෂණය කරලා හදා වඩා ගන්නවා එයත් කවදා හරි ඒ වෘතියේ යෙදෙනවා නමුත් පුතෙක් නම් ලබන්නේ අනිවාර්යයෙන්ම ඔහුව වල දානවා මොකද පුතා හදාගෙන මේ ගණිකාව වෘතිය ඔහු යොදවන්න බැරි නිසා ඉතින් මේ විදිහට යද්දි මොකද වෙන්නේ ඇය දැනගන්නවා ඇයට දරු ගැබක් ඉන්නවා මේ අබේ රාජකුමාරයාගෙන් කියලා මේ නිසා ඒ කියනවා කවුරු හරි කෙනෙක් මාව පතාගෙන දැන් මේ නුවර හැමෝම එනවනේ නේද මේ සාලවති ගණිකාව හොයාගෙන ඇය තමයි අග්‍ර ගණිකාව ඒ කියන්නේ වෛශ්‍යාව ඇය තමයි මෙතන ප්‍රධාන ඇය වටා තවත් වෙනත් වෛශ්‍යාවන් හිටියා ඒ ඉන්න අනිත් වෛශ්‍යාවන්ට කියනවා කවුරු හරි මාව හොයාගෙන ආවොත් එහෙම මා ලෙඩිනයි කියා පුරුෂයන් ඇතුළට නොගනේ යයි උගන්න මම ලෙඩින් කියලා පුරුෂයන් ඇතුළට ගන්න එපා කියලා උන්ට උගන්වනවා දස මසක් ගිය කල පුතකු වදා ඔහු කුළු මාල්ලක ලවා මතු මාලෙහි කසලලා වසා මොහු නුවරින් පිටතට ගෙන ගොස් උක්කාර භූමිහිලා පියවයි එම කෙල්ල අත යවා දම්මවා තමාගේ සුවඳ පිරිබඩගෙන ලෙඩින් ගොඩ නැන්ගාසේ අතරක් නොහගවා පෙරසීම වෙසේ දැන් මොකද කරන්නේ ඇය උපදෙස් දෙනවා කවුරු හරි මාව හොයාගෙන ආවොත් එහෙම මම ලෙඩින් කියලා කියන්න කියලා උපදෙස් දීලා ඉවර වෙලා ඇයත් දස මාසයක් යන කල්ම මේ එළියට එන්නේ නැතුව අනිත් අයගෙන් වසන්නලා ඉන්නවා. මෙහෙම ඉන්න අතරේ ඇයට ඔන්න පුතෙකු වදා. ඇයට ඔන්න පුතෙක් තමයි හම්බ වෙන්නේ පුතෙකු වදනවා. ඊට පස්සේ දැන් පුතෙක් හම්බ වුණොත් එහෙම වලදාන එක සිටිති කියලා මම කලින් සඳහන් කරානේ. ඊට පස්සේ අර මේ පුතාව අරගෙන ගිහිල්ලි ඉවර වෙලා උක්කාර භූමිය කියලා කියන්නේ කසල දාන තන කසල දාන භූමියට තමයි උක්කාර භූමිය කියලා කියන්නේ. මේ මෙයා අරගෙන ගිහිලා මෙන්න මේ කසල දාන භූමිය උක්කාර භූමිය දාන්න කියලා එක්තරා තවත් ගණිකා වෘත්තියද එහෙම නැත්නම් සේවිකාවකට අය බාර කරනවා. එම කෙල්ල අත යවා දම්මවා තමාගේගේ සුවඳ පිරිබඩගෙන. ඊට පස්සේ දැන් තමාගේගේ කලින් වගේම සුවඳ විවිධ සුවඳ පිරිබඩ කියලා කියන්නේ සුවඳ ගන්න විවිධ ද්‍රව්‍ය වර්ග අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ? ඇය මෙච්චර කාලයක් ලෙඩ වෙලා හිටියා කියලා නේ කිව්වේ. ලෙඩින් ගොඩ නැන්ගාසේ. ඇය ඒ ලෙඩ සුවපත් වුණා වගේ ලෙඩින් ගොඩට ආවා වගේ මේ හැම දෙයක්ම හංගලා ඔන්න පෙරසේම වාසය කරනවා කියලා කියනවා. මෙතනදී ඔන්න අපිට භාෂා ලක්ෂණවලදී අපූර්ව උපමාවක් හම්බ වෙනවා මොකක්ද ලෙඩින් ගොඩ නැංගාසේ මෙතන ලෙඩින් ගොඩ නැංගාසේ කියලා කියන අර ලෙඩේ සුවපත් වුණා වගේ කියන අර්ථය එතකොට අපිට මේක ගන්න පුළුවන් භාෂා ලක්ෂණවලදී එහෙම නැත්නම් භාෂා භාවිතයේදී කතුවරයා උපමා භාවිතා කළා කියන එකට දැන් මේ විදිහට දරුවව අරගෙන අලුතෙන් ඉපදුන දරුවව අරගෙන ගිහිල්ලා අර උක්කාර භූමිය එහෙම නැත්නම් අර කසල දාන භූමියයි දාලා එනවා මේ වෙලාවෙ මොකද කරන්නේ දවසෙම අබේ රාජකුමාරයෝ එනවර ක්‍රීඩාවෙන් ඇවිදුනා ඔය දැන් මේ විදිහට ක්‍රීඩාවෙන් මේ නුවර ඇවිදිනවොන්නේ දවසෙම අර අබේ රාජකුමාරය එහෙම නැත්නම් අර දරුවාගේ තාත දැන් අබේ රාජකුමාරයා නොදන්නවාට ඒ තමගේ පුත්‍රයා බව ඇත්තටම ඔහු ඔහුට දාව සාලවතී ගණිකාවගේ කුසින් බිහි වුණ ඔහුගේම පුතා එකල කපටුව කුමරුහු කරාරස මස් වැදල්ලකේ සිතාරා අතුරු නොදී අතුරු නොදී තුඩු අමෝරාගෙන කුමාරහුගේ පින් බලයෙන් කිසිවක් කොටලිය නොහි කාර්යසදිත දැන් මොකද වෙන්නේ දැන් කපුට දැන් අලුතෙන් ඉපදුනා කියන්නේ නේද ලේ කැටියක් වගේනේ දැන් කපුට හිතනවා මේ ඉන්නේ අනිවාර්ය මේ මස් කෑල්ලක් කියලා හිතාගෙන මොකද කරන්නේ කපුට යනවා හොට අර මේ මස් කෑල්ල කන්න කියලා හිතාගෙන යනවා තුඩු අමෝරාගෙන කියලා කියන්නේ අර මේ හොටෙන් කන්න යනවා කියලා තමයි මේ කියන්නේ අදහස් කරන්නේ එතකොට මේ කුමාරි උපතින්ම පින් අරගෙන ආපු කුමාරයෙක් පින් බලයක් තියෙන කුමාරයෙක් මේ කුමාරයාගේ පින් බලය හින්දම මොකද වෙන්නේ කපුටන්ට මේ කුමාරයාට කිසිම හානියක් කරන්න බැරි වෙනවා ඔවුන්ට කාර්ය සිදුන වගේ කුමාරයා ළඟට යන්න බැරි වෙනවා එතකොට මෙන්න මේ වෙලාවේදී මේක දකිනවා අබේ රාජකුමාරයා ඊට පස්සේ ඔහු කියනවා
තෙල කපුටුවන් කාරස් බදනේ කුමන කුණපයකටද විචාරන්නේ දර කුම් අර අර අරුන් අර ඔට්ටු වෙන්නේ මොන කුණපයකටද මොන කුණු ගොඩකටද කියලා බලන්න කියලා ඔන්න එතන ඉන්න රාජසේවකයන්ට මේ අබේරාජ කුමාරයා අණ කරනවා ස්වාමීනි වල දමාපු බාලදරු කෙනෙකුන්ටයි කී කල ඊට පස්සේ සේවකේ වල ලැබිලා කියන මොකක්ද ස්වාමීනි මෙන්න මේ වල දාලා ඉන්න බාලදරු කෙනෙක්ට තමයි මේ විදිහට කාරස් වදින්නේ මේ කපුට මේ pore කන්නේ මේ මේ ගෑ ගහන්නේ මේ අර බාල දරු කෙනෙකුටයි කියලා ඔන්න සේවකේ ඇවිල්ලා අබේ රජකුමාරයාට කියනවා කී කල ජීවත්ද අජීවත්දයි ਵਿਚාරා ස්වාමීනි ජීවතයි කියලා මොකද කියන්නේ ඊට පස්සේ අබේ රජකුමාරයා අහනවා ජීවත්ද අජීවත්ද ජීවත් වෙනවද මැරිලාද නැත්නම් පණ තියෙනවද මැරිලාද කියලා ඔන්න අහනවා සේවකේ කියනවා ජීවත් වෙනවා කියලා පණ තියෙනවා කියලා ඔන්න කියනවා ඔහු මෙසේ ගෙනවයි ගෙන්නා ඊට පස්සේ කියන එහෙනම් කුමා මෙහෙම ඔහුව මෙහෙට අරගෙන එන්න කියලා ඔන්න කියනවා ඇත්තටම ඔහු දන්නේ නැහැ මේ තමන්ගේ කුසේ නිපදුන කුමාරයෙක් තමන්ගේ මෙලෙයින් නිපදුන කුමාරයෙක් කියලා. එතකොට බලන්න දැන් මෙතන අපිට හම්බ වෙනවනේ මේ රාජ කුමාරයා සහ එමෙන්න තබේ රාජ කුමාරයා සහ ඔහුගේ පිරිවර අතර ඔහුගේ සේවකයන් අතර ඇතිවන මේ සංවාදය. එතකොට මේකත් අපිට අර භාෂා ලක්ෂණ විදිහට ගන්න පුළුවන් සංවාදශීලී භාෂාවක් අතුරයා භාවිතා කරලා තියෙන. ඒ වගේම තමයි මම කලින් මේ පූජාවලියෙම කොටසක් වෙන අනුරුද්ධ කුමාර කතාවස්තු ඇතුළේදී සඳහන් කළා මේ වගේම කොටස එතනදීත් අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයා සජි ඒ කියන්නේ සංවාදශීලීව යම් අවස්ථාවන් හා සිද්ධි ඉදිරිපත් කරලා තියෙනවා කියලා. එතකොට අපිට මේක භාෂා ලක්ෂණ විදිහට ගන්න පුළුවන් සංවාද හා දෙබස් කියන කාරණය. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් අවස්ථා හා සිද්ධි නිරූපණයටත් වෙනම ප්‍රශ්නයක් ඔයගොල්ලෝගෙන් ඇහුවොත් එහෙම ඒ සඳහාත් අපිට මේ කරුණ භාවිතා කරන්න පුළුවන්. දැන් ඇත්තටම අඹේ රාජකුමාරයන් දන්නේ නැහැ මේ තමන්ගේම පුතා කියන්න ඔහු මොකද වෙන්නේ පුතාට ඇති වෙච්ච ආදරේ මොහු දැක්ක ගමන් මේ දරුවාට ඇති වෙච්ච ආදරේ මොහු වරගෙන ගිහිල් ඉවර වෙලා කියන ඉවලෙම දරු පෙම පුදුනා කියලා. ඇත්තටම මේ දරු පෙම උපදින්න වෙන හේතුවක් ඉඳන් නෙමේ ඒ ඔහු නොදන්නව වුණාට ඒ ඔහුගේ ලෙයින් ජාතකුණු පුතා නිසා. එහෙම නැත්නම් ඔහුට දාව සාලවති ගණිකාවගේ කුසේ නිපදුන පුතා නිසා. ඊට පස්සේ මේ අඹේ රාජකුමාරයෝ මොකද කරන්නේ මේ පොඩි බිරිඳව එහෙම නැත්තම් තමන්ගේ පුතාව අරගෙන ගිහින් ඉවර වෙලා කිරිමව්වරුන්ට ලබා දෙනවා පුතාව පෝෂණය කරන්න ඔහු හදා වඩා ගන්න නිසා. අන්තිමට අබේ මේ අබේ රාජකුමාරයාගේ මෙන්න මේ පුතාට නම හැදෙනවා මොකක්ද ජීවක කියලා. දැන් ඔහුට ජීවක කියන්නේ ඇයි අර අහනවනේ ජීවත්ද යජීවත්දයි කියලා අහනවනේ අන්න එතනදි කියනවනේ නේද ජීවත් වෙනවා කියලා. අන් ඒ නිසා තමයි ඔහුට නම හැදෙන්නේ මොකක්ද ජීවක කියලා. ඒ වගේම තමයි කුමාරයන් මේ ඔහු හදා වඩා ගන්න නිසා හොට කුමාර බච්ච කියලා තොන්න නමක් හැදෙන කුමාරයන් හදා වඩා ගන්න නිසා. දැන් ඔය විදිහට මේ මාලිගාවේ මේ ජීවක කුමාරයා හැදෙන වැඩෙන පටන් ගන්නවා. ඔහුට අවුරුදු 7ක් 8ක් වගේ කාලයක් වුණාට පස්සේ ඔන්න දැන් තවත් කුමාරවරු එක්ක කෙලිසෙල්ලම් කරන්න පටන් ගන්නවා. දැන් මේ ළමා කාලේනේ. එතකොට මොකද වෙන්නේ අනිත් කට්ටිය මොහුට මව් නැත්තයි නේද අම්මා නැති එකා කියලා නේද අපේ අපේ භාෂාවෙන් මොකද ඔකට කියන්නේ අවජාතකයා කියලානේ නේද අපේ භාෂාවෙන් කියනවා නම් ඉතින් ඔකට කියන්නේ මේ අවජාතකයා කියලානේ නේද. එතකොට ඔන්න අම්මා නැති එකා කියලා මොකද කරන්නේ ඔහුට බැන බැන බනිමින් ඔන්න කට්ටිය අනිත් කුමාරවරු ටික ක්‍රීඩා කරනවා. දැන් මේකෙන් දුකට හා ලැජ්ජාවට පත් වෙච්ච අබේ රාජකුමාරයා ගිහිල්ලා කවුරු ළඟට දබේ රාජකුමාරයා ළඟට ගිහින් ඉවර වෙලා අහනවා අම්මා මගේ අම්මා කොහෙද කියලා අහනවා නේද. එහුවට පස්සේ කියනවා මා වැදුව කවුරුද නේද මාව වැදුවේ කවුද එහෙම නැත්නම් මගේ අම්මා කවුද කියලා තමයි මේ අහන්නේ. මේ වෙලාවේදී රාජකුමාරයා මදක්සි මදක්සි කියලා කියන්නේ යන්තම් හිනා වෙලා මොකද කියන්නේ තොප පියානෝ නම් මමය. ඔහු දන්නේ ඇත්තටම ඔහු තමයි පියා කියලා. නමුත් අර කසල ගොඩේ ඉඳලා හදා වඩා ගන්න ගෙනල් ඉවර වෙලා ඒ නිසා කියනවා තොප පියානෝ නම් මමය. නුඹගේ තාත්තා නම් මම. තොප මවුන් කා බවත් නොදනිමි. හැබැයි නුඹගේ මව කවුද කියලා නම් මම දන්නේ නැහැ. තොප වලදමා පියා ඔත්තන දැක වඩා ගතිමි කීහ. නුඹ වලදාලා හිටපු තැනදී නුඹව දැකලා ඉවර වෙලා තමයි මම නුඹව වඩා ගත්තේ කියලා ඔන්න කියන මේ නිසා මම නුඹගේ පියා නමුත් නුඹගේ අම්මා කවුද කියන්න මම දන්නේ නැහැ කියලා අබේ රාජකුමාරයා මේ ජීවක කුමාරයාට ඔන්න කියනවා. දැන් මේ විදිහට මේක දැනගත්තට පස්සේ මේ ජීවක කුමාරයා හිතනවා එතෙන් පටන් ජීවකය තමන්නෝ පවද්දන මාගේ කිසි නැසිය කෙනෙකුන් නැත. මතු මට හිමිවන කුල සැපතෙකුද නැත. මට මේ ලෝකේ කිසිම නැසිය කෙනෙක් නැ නෑදෑ වෙන කෙනෙක් මට මේ ලෝකේ නැහැ වගේම තමයි මට අනාගතේ හිමිවන කුල සැපතක් කුලෙන් එන කිසිම සැපතක් මට හිමි වෙන්නෙත් නැ අනාගතේදී.
එසේ හේයින් මා විසින් ශිල්පයක් හදාරාගත මැනවේ. ඒ නිසා මා විසින් මම මොකක් හරි හොඳ ශිල්පයක් හදාරන්න ඕන කියලා මේ ජීවක කුමාරයා හිතනවා. ශිල්ප බලයෙන් බොහෝ දෙනා නෑ කොටගෙන ධන උපදවාගත මැනවේ. මට පුළුවන් මේ ශිල්ප බලයෙන් එහෙම නැත්නම් මම මේ ශිල්ප ඉගෙන ගත්තට පස්සේ මට පුළුවන් ගොඩක් කට්ටිය නෑ කොටගෙන ඒකෙන් ධන උපදවා ගන්න. දැන් මම හිතනවා මම එහෙම වුණාට මොන වගේ ශිල්පයක්ද හදාරන්නේ? කෙසේ වූ ශිල්පයක් හදාරම් දෝහොයි මම මොන වගේ ශිල්පයක්ද හදාරන්නේ? නිර්වද්‍ය වූ ශිල්ප පරීක්ෂා කරන්නා වූ අෂ්ටාදශ ශිල්ප හා සූසට කලා නේද 18ක් වෙච්ච ශිල්ප සහ මේ 64ක් වෙච්ච කලා ශිල්ප තියෙනවා. මේ වගේ සෙසු ශිල්ප මොනවද? පරපීඩා, පරහිංසා, පරහිංසා මිත්‍ර මේවා අනිත් අයට පීඩා මේ පීඩාවක් කරනවා, අනිත් අයට හිංසා කරනවා. ඒ නිසා වෛද්‍ය ශිල්පේ තමයි මම මෙතනින් හදාරන්න ඕනේ. හැමුණොත් හිම මට වෛද්‍යාචාර්ය වර්තමානයේ නම් ડોක්ටර් කියන එක නේද අපි කියන්නේ ඉංග්‍රීසියෙන් නේද? එහෙනම් වෛද්‍යාචාර්ය කියන නම මේ මට ලබා ගන්න පුළුවන් නේද? වෙදදුරු කියන හැම නැත්නම් වෛද්‍යාචාර්ය කියන නම අහපු ගමන්ම හැමෝම මොකද කරන්නේ? සියලුම සත්වයෝ හැම කෙනෙක්ම ඔහු මොකද වෙන්නේ? තමන්ගේ මවුන් පියන් ගුරු කොට සිත වුන් කෙරෙහි ප්‍රිය ඇතිවන්නා හොය අම්මා තාත්තා හරි ගුරුවරයා වගේ හිතලා මේ වෛද්‍යාචාර්යවරයාටත් ගරු කරනවා නේද? ඔහුත් සමීපතේ මේක කරගන්නවා කියලා ඔන්න කියනවා. වෛද්‍ය ශාස්ත්‍රය නම් දතුවා හට මෙලවත් වැඩවේ, පරලොවත් වැඩවේ, පින්වේ. වෛද්‍ය ශාස්ත්‍රය දන්න කෙනා හට මේ ලෝකෙත් වැඩවෙනවා, ඒ වගේම තමයි පරලෝකෙත් වැඩවෙනවා. ඒ වගේම පින් හේතු වෙනවා නේද? ලෙඩෙක් සුවපත් කරන එකම ලොකු පිනන්නේ, තවත් ජීවිතයක් ජීවත් කරවන්න උදව් කරනවා කියන එක නේද? නම් ඔන්න පින් සිද්ධ වෙනවා ඒ වෛද්‍යවරයාගේ රාජකාරියේ. එසේ හේයින් වෛද්‍ය ශාස්ත්‍රයේ මුගනිමේ සිතා තක්සලා නුවර ගොස් දිසා පාමුක ආචාර්යින් දෙක තමන්නා පවත් කියා සිටියේ. ඒක නිසා මම හොඳම දේ තමයි මම මේ වෛද්‍ය ශිල්පය හදාරන්න ඕනේ කියලා හිතපු මේ ජීවක මොකද කරන්නේ? ඔන්න තක්සලා නුවර ඉන්නේ දිසා පාමුක ආචාර්යවරයා සමීපයට ගිහිලා තමන් පැමිණි කාරණාව ඔන්න කියනවා. දැන් දිසා පාමුක ආචාර්යට මේක කිව්වට පස්සේ ඉතින් ඒ කාලේ හැටියට ළමයි දෙන්න ඕනේ නේද ආචාර්ය භාගය? එහෙම නැත්නම් මොකන්ද අර ගුරුවරයාට දෙන මේ ගුරු පඬුරු දෙන්න බෑ නේද? දැන් ගිහිලි ඉවරුණාට පස්සේ අහනවා ආචාර්ය දිසා පාමුක ඇදුරුතුමා අහනවා කවුද තෙපි, කවුදයි විචාලන, ඔබ කවුද කියලා අහනවා. අනිකක් කීම්නම් මා කෙරේ ආදර නොකරති, මම වෙන මොනවා හරි දෙයක් කිව්වොත් එහෙම මොහු මට ආදරේ කරන්නේ, ආදරය දක්වන්නේ. ඒක නිසා මොහු මොකක්ද කියන්නේ? මම රජගහනුවරේ බිම්බිසාර රජතුමාගේ මුණුබුරා, අබේ රාජකුමාරයාගේ පුතා කියලා ඔන්න කියනවා. ඊට පස්සේ අහනවා ඔබ නුඹ කුමන ශිල්පයක් ඉගෙන ගන්න දාවේ කියලා. ඒ වෙලාවේ කියනවා වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න තමයි ආවේ කියලා. දැන් මෙතනත් යන්නේ ළමයි අර අබේ රාජකුමාරයා සහ අර සේවක පිරිස අතරත් ඇති වුණානේ නේද යම්කිසි දෙබසක්? අන්නේ ඒ වගේම තමයි මෙතනත් යන්නේ සංවාදශීලී භාෂාවක් නේද? එහෙම නැත්නම් දෙබස්. සරලවම ගත්තොත් එහෙම සජීවී දෙබස් භාවිතා කරලා තියෙනවා. මේකත් අපිට ඔන්න භාෂා භාවිතයේදී කැපී පෙනෙන තවත් එක්තරා ලක්ෂණයක්. ඊට පස්සේ කියනවා දැන් තෙපි ආචාර්ය භාගය ගෙනවද, ගුරු පඬුරු ගෙනවද? මේ වෙලාවේ කියනවා මම ගෙදර අයට හොරේ නේද, මම අනිත් අයට හොරෙන් ශිල්ප ලෝභයෙන් මම ශිල්පයට දැඩි තියෙන දැඩි කෑදර කමෙන් තමයි මම ආවේ ගෙදරින්. ඒක නිසා මට ආචාර්ය භාගය ගේන්න බැරි වුණා. නමුත් මම ඔබ වහන්සේට ධර්මාන්තේ වාසිකව ධර්මයට අතවැසිව ඉඳගෙන මම කටයුතු කරන්න කියලා ඔන්න කියනවා. මේ වෙලාවේදී දිසා පාමෝක ආචාර්ය හිතන මොහුනම් මහා පින්වන්ත පුරුෂයෙක් කියලා හිතලා ඔන්න හොට සුබ මොහොතක් බලලා සුබ වෙලාවක් බලලා මොකද කරන්නේ? වෛද්‍ය ශිල්පියෙකු ගන්නන්න පටන් ගන්නවා. දැන් මේ ජීවක වෛද්‍යවරයා කියන්නේ ජීවක කියලා කියන්නේ මේ බුදුන් කාලේ විසු දක්ෂ වෛද්‍යවරයෙක් නේද ජීවක කියලා කියන්නේ. එතකොට දැන් මොහොට දැන් බුදුන් වහන්සේට පිළියම් කරන්න ඕන කියලා කල්ප ලක්ෂ ගාන පෙරුම් පුරලා නේද මේ ආපු කෙනෙක් තමයි මේ ජීවක කියලා කියන්නේ. ඒ කියන්නේ කරන ලද මහා පින් නැති කෙනෙක්, කෘත්‍ය අධිකාර කියන්නේ යන්නේ එක එහෙම කෙනෙක් තමයි මේ ජීවක. ඉතින් දැන් දිසාපාමුක ආචාර්ය ගන්නන්නම් කිව්වට පස්සේ මොකද වෙන්නේ? මේත් එක්කම ශක්‍රයාගේ භවන කම්පා වෙනවා නේද? ශක්‍රයාගේ භවනය හුණු වෙනවා. ඒ වෙලේ මොකද වෙන්නේ? ශක්‍ර දේවේන්ද්‍රයා මේක දිවසින් දැකලා හිතනවා මාගේ බුදුන්ට මතු පිළියම් කරන වෙදහුට මම ආචාර්ය වෙමි සිතා නේද? මාගේ බුදුරජාණන් වහන්සේට අනාගතයේදී වෙදකම් කරන මේ වෙදදුරට මමම ආචාර්ය වෙන්න ඕනේ කියලා හිතලා මොකද කරන්නේ? ඒ අවස්ථාවේදීම ඇවිල්ලා අර ආචාර්යින්ගේ මුඛය අධිග්‍රහිතව, ඒ කියන්නේ ආචාර්යිට අධිග්‍රහිත වෙනවා කියලා කියන්නේ ළමයි මේ අරක් ගන්නවා කියන එක නේද? ඔය අපි කියන්නේ යක්ෂාරූඪ වෙනවා, යකෙක් වෙහෙනවා කියලා නේද? ආන් ඒ වගේ මොකද වෙන්නේ? ශක්‍රය ඇවිල්ලා මේ දිසාපාමෝක ආචාර්ය මුඛෙහි ඔන්න අරක් ගන්නවා කියලා කියනවා. හැබැයි දැන්
ආචාර්ය උගන්වන වෙලාවට මොකද වෙන්නේ? දිසාපාමොක් ආචාර්ය උගන්වන වෙලාවට ශක්‍රය ඇවිල්ලා අරගෙන අධිකෘත වෙලා ඔහු ශිල්පී උගන්වනවා. ඒ ශිල්පී වුණාට පස්සේ ඔහු නැවත ඒ එතනින් ඉවත්තලා යන ඔහුගේ ශරීරයෙන් නේද ඔහුගේ මුඛයෙන්. එතකොට මොකද වෙන්නේ? ආචාර්ය දැනගන්නවා මේ ජීවකට ශිල්ප උගන්වන්නේ තමා නෙමෙයි මේක මේ ශක්‍රය කරන දෙයක් කියලා ඔහු දැනගන්නවා දිව්‍ය බලයකින් වෙන දෙයක් කියලා. එහෙම දැනගන්නේ ඇයි? ජීවක දන්න ඇතැම් ඖෂධ වර්ග පවා නේද මේ ඔහුට උගන්නන දිසාපාමුකාචාරී දන්නේ නැහැ. ඒ වගේම තමයි අර ජීවකයන් විසින් හොඳ කර සංසිඳු වලිය කියන්නේ ඔහුට හොඳ කරන්න පුළුවන් ඇතැම් ලෙඩ රෝග පවා මේ ආචාර්යට හොඳ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙන්න මේ හේතුව හින්දා ආචාර්ය දැනගන්නවා මේක දෙවියන්ගේ බලපෑම මත සිද්ධ වෙන දෙයක් කියලා. ඊළඟට බලන්නකෝ එකල කර්මාන්විත වූ ව්‍යාධියක් හැර අවශේෂ වූ ව්‍යාධි එක ආලේප මාත්‍රාවකින් අන්තර්දාන වන තරම් දිව්‍යමය වූ ඖෂධ උගන්වන්නා වූ ශක්‍රයෝ ජීවකයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි වෛද්‍ය ශාස්ත්‍රය උගන්වා නිමවූහ. කර්මාන්විත කියලා කියන්නේ ළමයි මෙතනදී අර කර්ම නිසා හටගන්න ලෙඩ තියෙනවනේ නේද? අන්න හැම ලෙඩක් ඇරෙන්න අනෙත් හැම ලෙඩක්ම මේ ජීවකට එක මොහොතින්ම හොඳ කරන්න පුළුවන් එක පොඩි ආලේපයකින් බෙහෙත් ආලේපයකින් හොඳ කරන්න පුළුවන් කියලා කියනවා. ඒ ලෙඩේ අන්තර්දහන් කරන්න අතුරුදහන් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම් දිව්‍යමය ඖෂධ ප්‍රමාණයක් මේ ශක්‍රයා අවුරුදු 7ක් තිස්සේ මේ ජීවකට ඉගැන්නුවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා බලන්නකෝ මේ අර දැන් වෙනත් කටිය මේ ඉගැන්නුවා නම් එහෙම මේට වඩා වැඩි කාලයක් යනවලු මේ ශිල්පිය උගන්නන්න. නමුත් ශක්‍රය අවුරුදු 7කින් මේ ශිල්පය උගන්නලා ඉවර කරා කියලා ඔන්න සඳහන් කරනවා. දැන් අපිට මේ කතාවේ ටිකෙන් ටික මේ ගලාගෙන යන විදිහට ළමයි මම ඔයාලට සඳහන් කරානේ කලින් කතා වස්තුව ඇතුළේදී මේ පූජාවලි කතුවරයාට කුජිකර්මාන්තේ පිළිබඳව හසල දැනුමක් තිබුණා කියලා. ඒ වගේම තමයි ඔහුට මේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමක් තිබිලා තියෙනවා. මේ ටිකෙන් ටික ඒක අපිට සනාථ වෙනවා නේද? ජීවක වෛද්‍ය ශාස්ත්‍රය වෛද්‍ය ශිල්පය ඉගෙන ගන්න තැන ඉඳලා ඔහු ලෙඩ රෝග සුවපත් කරන තැන දක්වාම හරි අපූර්ව විදිහට නේද ඒ ලෙඩ රෝග ඇති වෙන්න හේතු ඒවට විද පිළියම සඳහන් කරලා තියෙනවා. මේ හරහා අපිට තව දෙයක් තහවුරු වෙනවා. එහෙනම් මේ පූජාවලි කතුවරයා කියලා කියන්නේ විවිධ ශාස්ත්‍ර පුරා විහිදී ගිය පෘතුල දැනුමකින් යුක්ත වූ පුද්ගලයෙක් කියන කාරණය. දැන් වෙනත් කෙනෙක් ඉගෙනුවා නම් මේ විදිහට 16 අවුරුද්දක් උගන්වන එක 7 අවුරුද්දකින් ශක්‍රයාගේ අනුභවයන් නිසා මහා පින්න අනුභවයන් නිසා ඉගෙනගත්තේ මේ ජීවක දැනගන්නවා තමන්ට මේ ඉගෙන ගන්න ඕන දේවල් සියල්ලම තමන් දැනගෙන ඉවරයි කියලා. ඊට පස්සේ ඔහු යනවා ආචාර්යන් කරා දිසාපාමොක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි නුඹගේ මේ ශිල්පෙහි නිමාවෙක් කිනම් කලක වේද? ස්වාමීනි නුඹගේ මේ ශිල්පය මගේ මට මේ ශිල්ප දීලා ඉවර වෙන්නේ කවද්ද? මේක නිමාවක් කවර කලකද සිද්ධ වෙන්නේ කියලා අහනවා. ආචාර්ය මොහුගේ ආනුභාවයෙන් ජීවකයන් ශක්ති පරීක්ෂා කිරීමේ සිතා ආචාර්ය හිතන මම මොහුගේ ශක්තිය පරීක්ෂා කරන්න ඕන. මොහු කොච්චර ඉගෙනගෙන ඉන්නවද මොහුගේ දැනුම කොහොමද කියලා මම පරීක්ෂා කරලා බලන්න ඕන කියලා හිතනවා. ඊට පස්සේ දැන් මෙහෙම ශිල්ප පරීක්ෂා කරන්න ඕන කියලා හිතු මේ දිසාපාමොක් ආචාර්ය කියනවා එසේ වී නම් පුත තෙපි මේ නුවර සතර වාසරින් පිටත් වීලා සතර දවසක් සතර යොදුනක් දැන් වෙන වෙනම ඇවිද ඖෂධයට ගත නොහැකි මුලක් මලක් පොත්තක් ඇත්තක් ඵලයක් පතක් සොයා ගෙන අවුත් මට පෑ බල ගෑ කිය. ඒ කියන්නේ නුඹ මේ දොරටු මේ සතර වාසරින් පිට වෙලා ගිහිල් ඉවර වෙලා ප්‍රයෝජනෙට ගන්න බැරි. ඒ කියන්නේ ඖෂධයකට ගන්න බැරි ගමනේ මුලක් මලක් පොත්තක් ගෙඩියක් මේ කුමන හෝ දෙයක් අරගෙන එන්න සතර යොදුනක් දුරට ගිහිලා දවස් 4ක් තිස්සේ මේ දේවල් හොයලා මට මොනව හරි දෙයක් ගෙනලා දෙන්න කියලා ඔන්න කියනවා. මේකට එකඟ වෙච්ච ජීවක මොකද කරන්නේ? ඔහොත් මේ තමන්ගේ ගුරුවරයා කිව්වා වගේම දවස් 4ක් තිස්සේ දිවාරය නොබලා 12 ගවයක් දුරට ගිහිලි ඉවරලා තමන්ට බෙහෙතකට ගන්න බැරි හිමත ප්‍රයෝජනයකට ගන්න බැරි ගහක් මුලක් ගෙඩියක් පොත්තක් සොයාගෙන ඔන්න හැමතැනම ඇවිදින්න පටන් ගන්න. හැබැයි ඔහුට මේ දේ හොයා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මොහු ඇවිල්ලා ආචාර්ය ළඟට ඇවිල්ලා මොකක්ද කියන්නේ? ස්වාමීනි මේ මිනිස් ලොව නම් පූර්වෙහි ඖෂධයෙන්ම මවන ලද ඖෂධ කටිකාවක් යන ස්වාමීනි මේ ලෝකේ මොකක් වගේද? හරියට ඖෂධ වලින්ම මවපු ඖෂධ කලයක් වගේ. ගටිකාවක් කියලා කියන්නේ කලයකට. ඖෂධයකට නොගත හැකි වස්තුවක් නොලද්දෙමි මම බෙහෙතකට ඖෂධ කියලා කියන්නේ බෙහෙත්වලටනේ. බෙහෙතකට ගන්න බැරි කිසිම වස්තුවක් ලැබුවේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මේ හැමදේම
මොනම හෝ ලෙඩකට බෙහෙතක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ මුළු ලොවම තොපතරම් වෛද්‍යාචාර්ය කෙනෙක් නැත. මම තොපට ආචාර්ය කමට අයෝග්‍ය මිහි. තෙපි මට ආචාර්ය වවයි කියා ජීවකයන් සිඹ සනහා ගමට යවයි. සමුදුන්හ එවෙලෙහි ශක්‍රයාද මුකෙන් පහවිය. දැන් තාම මේ ඉන්නේ ශක්‍රයා නෙමේ දැයි ජීවකට උගන්නන හැම වෙලාවම ශක්‍රයා එනවනේ මුකේට. ඊට පස්සේ කියනවා පුතන උඹ තරන් මේ ලෝකේ කිසිම දක්ෂ වෛද්‍යවරයෙක් නැහැ. නේද තොපතරම් දක්ෂ වෛද්‍යාචාර්ය කෙනෙක් මේ ලෝකේ නැහැ. මට බෑ තවත් නුඹට ආචාරිකම් කරන්න. නුඹට පුළුවන් ඔන්න මට ආචාර්ය වෙන්න කියලා ඔබ සනසලා සිඹ සනහලා මොකද කරන්නේ? ඔන්න ඔහුට සමුදෙන ඔහුගේ පුරුදු ගමට එහෙම නැත්තම් ඔහුගේ නගරයට යන්න ඔහුගේ රාජධානියට යන්න කියලා කියනවා. ඒත් එක්කම ශක්‍රයාත් ඔන්න මේ ගුරුතුමාගේ අදෘතුමාගේ මුකෙන් ඔන්න අතුරු දහන් වෙලා නැති වෙලා යනවා. දැන් ඊට පස්සෙ නදෘතුමා හිතනවා ඒ වෙලේ ආචාර්ය සිතන්නා වූ මේ කුමර මහා පුණ්‍ය මම මොහු මහා ඉතාමත්ම පින් තින පුණ්‍යවන්ත කුමාරේ. ඒක නිසා මම මොහුට අවශ්‍ය කරන දේවල් දුන්නොත් එහෙම මම මොහුට මාගෙන් උපකරණ වගේ මිනිසුන් දීලා සිය නූරට යවුවත් එහෙම ඒක මොහුගේ ශිල්පානුභාවය අර මේ නොපෙනෙන දෙයක් නේද මම නිකන් අර ඔහුගේ ශිල්පයට කරන අගෞරවයක් වගේ දෙයක්. ඒ නිසා දවස් දෙකකට විතරක් අවශ්‍ය කරන මාර්ගෝපකරණ වගේ දේවල් ඔක්කොම දීලා ඔන්න ජීවකයන් නැවත තමන්ගේ නගරයට තමන්ගේ රාජධානියට පිටත් කරලා යවනවා. මෙහෙම යන ජීවකයා මොකද කරන්නේ? බතක් සාලක් වමන හොට දැන් දවස් දෙකක මේ අවශ්‍ය කරන දේවල් ගුරුවරයා දුන්නේ. ඊට පස්සේ හොට ඉතුරු බතක් වගේ දේවල් හොයා ගන්න අවශ්‍ය වෙනවා. මේ නිසා මොකද කරන්නේ? අතුරු මගදී හම්බ වෙන සාකේතන නුවරට මේ ජීවක වෛද්‍යවරයා උන්න යනවා තමන්ට අවශ්‍ය කරන අර බතක් සාලක් වගේ දේවල් හොයා ගන්න. දැන් මෙහෙම සාකේතන නුවරට ගියපෝ ජීවක දැනගන්නවා මේ නුවර ඉන්නවා 80 කැලණේද 80 කෝටිය ධනෙ තියෙන සිටානන් කෙනෙක්. ඔහුගේ සිටු දේවියට ඔහුගේ බිරිඳට ශීලිෂ ආබාධය කියලා හිසේ කැකුමක් කොළුවේ කැකුමක් තියෙනවා අවුරුදු 7ක් තිස්සේ. දැන් මේක හොද කරන්න කියලා මොකද වෙන්නේ? දඹදිව බොහෝ වෛද්‍යාචාර්යවරු බොහෝ වෛද්‍යවරු ඇවිල්ලා වෙදකම් කරනවා. අපි සංසිඳුවම් අපි හොද කරන්නම් අපි හොද කරන්නම් කියලා බොහෝ මේ ඇවිල්ලා විවිධ දේවල් කියලා ඉවර වෙලා මොකද කරන්නේ? ලෙඩේ හොද කරන්නම් කියනවා. හැබැයි මේ කාටවත් මේක මේ ශීලිෂ ආබාධය හොද කරන්න බැරි වෙනවා. මේක දැනගත්ත ජීවක මේ මාලිගාවේ එහෙම නැත්නම් මේ අසුකැලන් ධනේ තියෙන සිටුවරයාගේ වාසල ළඟ දොරටුවට ගිහිල්ලා ඉවර වෙලා මොකද කියන්නේ? වෛද්‍යෙහි බලවත් ආචාර්ය කෙනෙක් වාසල සිටියෝය. වෛද්‍ය ඉතාමත්ම දක්ෂ මේ ආචාර්ය කෙනෙක් මේ වාසල ඉන්නවා කියලා ඔන්න පණිවිඩයක් යවනවා. මේක දැනගත්ත මේ සිටු දෙවිනිය ඒක අහලා ජීවකයන්ගේ විස්තර නේද වයස අනම්මනම් අහලා ඉවර වෙලා වයස් વિચાર වයස අහලා ඉවර වෙලා කියනවා බාලදරු කෙනෙකු යස මේ පොඩි දරුවෙක් මේ බාලකෙක් මේ බාලෙක් කියලා hina වෙලා මොකද කියන්නේ? දඹදිව ප්‍රසිද්ධ ආචාර්ය වරුත වෙලා මාව හොඳ කරන්න බැලුවා. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් උනේ නැහැ මාව හොඳ කරන්න. නුපුහුවනේ කියන්නේ පුළුවන් උනේ නැහැ. නුඹ කුමක් කරන්නද මෙච්චර බාල? නුඹ මට කුමක් කරන්නද? ඒ නිසා නුඹට බඩගිනි නම් මේ බතක් ඉල්ලගෙන කන්න. එව නැත්තම් තවත් වෙන මොනවා හරි අපහසුතාවක් තියෙනවා නම් ඒ දේවලුත් ඉල්ලගෙන විකාර කියවන්න නැතුව නන්නොදොඩ වෙනත් විකාර දේවල් කියවන්න නැතුව මෙතන යන්න කියලා මේ සිටු දියණිය ජීවකට කියනවා. දැන් මේක අහපු ජීවකයෝ කියනවා ශාස්ත්‍රය නම් බාලයේ වැඩිමහලුයි යන behavior නැතේ. මේ ශිල්පයේට ශාස්ත්‍රය කියන දෙයට බාලද වැඩිමහල්ද කියන මේ behavior මේ විවහාර මේ වචනේ වැඩක් නැහැ. ඒක නිසා ශිල්පය කියන්නේ මේ වයස් එක්කම ඇතිවන දෙයක් නෙමෙයි. මම දත්ත ශිල්පේ මිසක්කා මගේ වයසින් ඔබ වහන්සේට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔබට අවශ්‍ය මගේ වයස නෙමෙයි මගේ ශිල්පය. ඒ නිසා මම ඔබගේ මේ තුල තෙල රුජාව මේ අමාරුව මම සංසිඳුවන්න මම හොඳ කරන්න. මම මේක ඔබේ හොඳ කරන්නේ නැතුව මිසක් යන්නේ නැහැ කියලා ජීවක කියනවා. වැලින්දු ධනහානියක් නොකර මම වැල් කැටයක් තරම්වත් ධනහානියක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මගේ ශිල්පවල බලය නොපෙන්නා මිසක් මම කිසිම දෙයක් ගන්නෙත් නැහැ කියලා කියනවා. සිටු දේවි ජීවකයන්ගේ නිර්භීතු සාර බාර තෙපුල් අසයිතා සතුටුව පෙර තමන් නොව ගොස් ජීවකයන් කැඳවා සාමිචි කතා කොට බත් බුලද්දී සතපා හිඳින අසුන්දි පුත නුවනි සත් අවුරුද්දක් මුළුල්ලෙහි නිින්දක් නොඅද්දා ඌ මා එක දවසින් නිදවා පිය නොහනු වූයේ දැයි විචාලය. දැන් මේ නිර්භීතකම දැකලා මේ ඔහුගේ මේ නිර්භීත බස් අහලා සතුටු වෙනවා මේ සිටු දියණිය. ඊට පස්සේ ජීවකයන් කැඳවල ඉවර වෙලා නේද ඔහුත් සමග සතුටු සාමිචි කතා බහ කරලා ඔහුට බතින් බුලතින් සංග්‍රහ කරලා ඔහුට හිඳගන්න අසන් පවා පනවලා කියනවා මම මේ අවුරුදු 7ක් තිස්සේ මේ විඳින දුකක් මට නිින්දක් ලබා ගන්න බැරි වුණා අවුරුදු 7ක් තිස්සේ මගේ මේ ශීශාබාධය නිසා. පුළුවන් නම් එක දවසක් හෝමාව නිදි කරවන්න කියලා මට සුව නිින්දක් ලබා දෙන්න කියලා කියනවා. ඒ වෙලෙම ජීවක මොකද කරන්නේ? ඇසිල්ලකින් සංසිඳුවාලමි කි. මම ඉක්මනට සංසිඳන ඇසිල්ලෙන් ඇසිපිය ගහසනින් මම මේක හොඳ කරන්නම් කියලා ඉවර වෙලා ජීවක තමන්ගේ අර මේ
ගිතෙල් උවමනමයි කියා ගෙන්නාගෙන තමන් අතින් නොයෙක් ඖෂධ ලා තෙල් සිඳා නැශ්‍ය කළහ. මට මේකට හොඳ කරන්න ගිතෙල් අවශ්‍යා කියලා ගිතෙල් ටිකක් ගෙන්නගෙන ඉවර වෙලා ඒ ගිතෙල් සහ තමන් දන්න තවත් වෙනත් ඖෂධ මිශ්‍ර කරලා ඉවර වෙලා ඔන්න යම් කිසි ඖෂධයක් හදනවා මේ සිටු දියණියගේ ශීර්ෂාබාධය හොඳ කරන්න. දැන් අර විදිහට මේ දේවස් ඔක්කොම දේවල් නැශ කළා නේද? මේ දේවල් ඔක්කොම එකට මුසු කරලා ඉවර වෙලා සිටු දියණියන්ගේ හිසට දානවා. ඒ හිසට දාන තෙල් ටිකෙන් එක තෙල් ටිකක් හිසට ගිහිලා ඉතුරු තෙල් ටික මොකද වෙන්නේ? මේ සිටු දියණියගේ මේ මුඛයට බඩේ කියන්නේ කට හරියෙන් පහලට මේ වැටෙනවා. මේ පහලට වැටුණාට පස්සේ මේ සිටු දියණ තමන්ගේ වැඩකාරකම දින මෙහෙකාරෙක් කියලා නමතලා කියනවා. කෙල්ලනි තෙල තෙල් පුළුණෙන් ඉඳරක තබෝ කෙලිනි මේ වැටුන තෙල් ටික මේ තෙල් ටික පුළුන් පුළුන් වලින් අරගෙන මේ අරන් තියන්න කියලා කියනවා. මේක දැකපු ජීවක හිතනවා මේ තෙල් බින්දුවට පවා බිමට වැටිච්ච තෙල් බින්දුවට පවා ලෝභකම් කරන මැය මම මේ ලෙඩේ හොඳ කරාට පස්සේ මට දෙන කුලිය දෙන්න කුලිය දෙන්නේ කොහොමද නේද? අන්න ඒ ගැන හිතලා හෝ කලකිරෙනවා. මේක දැනගත්ත සිටු දේවියක සිටු දේවිය මේ ජීවකයන්ගේ අදහස් දැනගත්ත සිටු දේවිය අහනවා පුත කුමක් නිසා සිටිනේද මේ කුමක් සිතා සිටිනේද විචාල පුතන ඔබ කුමක්ද හිත හිතමින් ඉන්නේ කියලා ඇය අහන මොකද ඇය දැනගන්න අනිවාර්යෙන්ම ජීවක මේ හේතු නිසා තමයි මේ කලකිරීමට පත් වෙලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ ජීවක කියනවා නුඹ වහ නුඹගේ සම්පත් ලෝභයේ සිට සිතා සිටීමේ කියන මම නුඹගේ මෙන්න මේ සම්පත් ලෝභය හිත හිතා හිටියේ කියලා ජීවක මේ සිටු දියණියට කියනවා. සිටු දියණිය කියනවා මේ මම මේ දන්නවා මේ මේ මම ලෝභකම් කළේ නැහැ. නේද මම ඔහු දැන් ජීවක කියනවනේ මේ තෙල් ටිකට මෙහෙම මේ ලෝභකම් කරපුණ ඔබ කොහොමද මට මිල දෙන්නේ කියලා මේ වෙලාවේ ඇයි කියනවා පුතුණුවන්ට එසේ නොක් පුතුණු එසේ නොකියව අපි උපේන අවස්ථාවේ මෙසේ සියුම් උපේන දෙද්දනම් අපි උපයනකොට මේ විදිහට සියුම් උපයන්න ඕනේ කියලාත් අපි දන්නවා. ඒ වගේම තමයි වියදම් කරන්න ඕන අවස්ථාවලදී මේ උදාර කොට වියදම් කරන විදිහක් දෙන්න ඕන ආකාරයත් අපි දන්නවා. දැන් මේ විදිහට මේ නිකන් වැටිලා ගියපු තෙල් ටිකෙන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි මේක පුළුණින් ගත්තොත් මේක පුළුණ කෑල්ලකට ගත්තොත් එහෙම ඒ තෙල් ටිකෙන් අපිට පහනක් පත්තු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කනේ හෝ තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දුප්පත් කෙනෙකුගේ අතපයක් හෝ එකෙන් තවන්න පුළුවන්. නේද? ඒ නිසා ඔබ ඒ දේවල් ගැන හිතන්නේ නැතුව මට අවශ්‍ය ටික අවශ්‍ය පිළියම් කරන්න කියලා සිටු දියණිය මේ ජීවක වෛද්‍යවරයාට කියනවා. ඉතින් මෙන්න මේක නිසා මේත් එක්ක මොකද වෙන්නේ ජීවක වෙදකම් කරනවා අර හිතට මේ ශීර්ෂාබාධය හොඳ කරන්න හිතට තෙල් ටිකක් දාන වේත් එක්කම ශීර්ෂාබාධය අන්තර්දාන වෙනවා ඉතාම ලඝු වෙනවා ඒ කියන්නේ ඉතාමත්ම සැහැල්ලු වෙනවා සිටු දියණියන්ගේ හිස. ඒත් එක්කම මොකද වෙන්නේ ඇයි ඉතාමත්ම සතුටට පත් වෙනවා සතුට සතුටුව කතා කළහ කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. එතකොට සතුට සතුටුව කියලා කියන්නේ අර අනුප්‍රාසවත් භාෂා භාවිතයට අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් භාෂා භාවිතයේදී ඔන්න අනුප්‍රාසවත් භාෂාවක් එහෙනම් භාවිතා කරලා තියෙනවා. දැන් අවුරුදු 7ක් තිස්සේ ශීර්ෂාබාධයක් හින්දා දුක් විඳපු සිටු දියණියගේ මේ ශීර්ෂාබාධයක ඇසිල්ලකින් හොඳ කරලා දෙනවා ජීවක වෛද්‍යවරයා. මේත් එක්කම මේ පවුලේ හැමෝම සතුටට පත් වෙනවා. එහෙම සතුටට පත් වෙලා මගේ හිස රුජ අන්තර්ධානය ඒ කියන්නේ මගේ මේ හිසේ අමාරු වතුරු දහන් වුණා. මගේ හිත ඉතාමත්ම සගුන් මේ ලඝු වුණා නේද සැහැල්ලුණා. ඒකෙහිඳ මේ සතුටු කාරණයට ඇයි විසින් ජීවකට මේ මසුරන් මේ සාර දහසක් නේද 4000ක් ඒ වගේම තමයි සිටානන් විසිනුත් මසුරන් 4000ක් ඊට පස්සේ ඔවුන්ගේ පුතා සහ ලේලිය විසිනුත් මසුරන් 4000 බැගින් මසුරන් 11000ක් මොහොට ලබා දෙනවා වගේම තමයි ගව මහේෂාදීන් තවත් පිරිවර ජනයන් නේද ඒ වගේම 320000 වගේ මසුරන් ප්‍රමාණිකුත් ඔහුට ලබා දෙනවා. මේ හැම දෙයක්ම ජීවක ඔන්න එක වෙදහමකින් එහෙම නැත්නම් මේ සිටු දිනියට මේ ඇගේ ශීර්ෂ ආබාධය හොඳ කිරීමෙම මේ සා විශාල ධනයක් ඔන්න පළමු වරට උපයා ගන්න ඔහු දන්නා වූ ශිල්පීන්. මෙහෙම ධනයක් උපයපු ජීවක තමන් නැවත තමන්ගේ රාජධානියට යනවා රජගහ නුවරට. එහෙම ගිහිලි ඉවර වෙලා තමන්ව හදා වඩාගත්ත පොසවනික මිලේ කියලා කියන්නේ හදා වඩාගත්ත අන්න ඒකට ගෙවන මුදලක් විදිහට තමයි පොසවනික මිල කියලා කියන්නේ. නොබමාව හදා මම මේ උපයපු පළවෙනි ධනේ මම මේ විදිහට ගසපම්මෝක ආචාර්ය ළඟට ගිහිලා ශිල්ප ශාස්ත්‍රය හදාගත්තා හැදෑරුවා. මේන් මන් ලැබපු නේද පළමු ධනේ මම නොබමාව හදා වඩාගත්ත මිලේට මෙන්න මේක ගන්න කියලා මේ ජීවක තමන්ගේ දාන්ත වෙච්ච අබේ රජකුමාරයාට මුදලක් දෙනවා. මොහු දන්නේ ඇත්තටම මේ අබේ රජකුමාරයා තමයි තමන්ගේ තාත්තා කියන්නේ. ඒ වගේම අබේ රජකුමාරයා දන්නේ නැහැ ජීවක කියන්නේ තමන්ගේ පුතා කියන කාරණය.
හැබැයි මෙන්න මේ මේ අවස්ථාවේදී මුල් කලින දැන හිටියට නමුත් මේ අවස්ථාවේදී ජීව මේ අබේ රජකුමාරයා දැනගන්න මොහොව ඇත්තටම තමන්ගේ පුතා කියලා හෝ කියනවා තොප මිල නිසා වැඩියෙම් නොමි තොප මිලින්ද හැදුවේ වැඩුවේ නැහැ නුඹ මේ සාලවතී ගණිකාව වදලා ඒ විදිහට නුඹව මේ අර මේ කසල දමන භූමියේ දැමුවාට පස්සේ ඒ කාලේ මම දැනගෙන හිටියේ නැහැ ඇත්තටම නුඹ මට දා උපන් පුතේ කියලා නමුත් නොබ මට දා උපන් මගේ මුබුතා බබමව මම පසුව දැනගත්තා එසේ හේයින් තෙපි මාගේ සහජාත පුත්‍රය නිසා නොබ මාගේ මුපුතා නේද මගේ ලෙයින් උපන් පුතා තෙර සැපත් තෙපිම ගන්න තවද මාගේ නුදු සැපත් ගෙන මාගේ රජගෙයි සමීපෙහි ගයක් නන්නාගෙන මා ළඟ සුවසේ වසවයි කීය එකල ජීවකයෝ පියාණන්ගේ රජගෙට නුදුරු තැන ගයක් නන්නාගෙන වාසය කෙරේ ඒක නිසා නුඹගේ ওই සැප සම්පත් මට අවශ්‍ය නැහැ මේ දේවල් නුඹ ගන්න ඒ වගේම මගේනුත් සැප සම්පත් නුඹාරගෙන මගේ මාලිගාව ළඟින්ම නුඹ තවත් ගෙයක් නිවහනක් තනාගෙන මං ළඟින්ම වාසය කරන්න කියනවා මේක නිසා ජීවකත් ඔන්න තමන්ගේ තාත්තගේ කියන අපේ රජකුමාරයා ගැස්මානෙම ඒ රජගෙටම නුදුරු දන ගෙයක් හදාගෙන ඔහුත් වාසය කරනවා දැන් මේ කාලේ ඔන්න මේ බිම්බිසාර රජතුමාට ඇතිවෙන එක්තරා බගන්ධාර ආබාධයක් නේද මේ බගන්ධර ආබාධය නිසා මොකද වෙන්නේ රජුරුවන්ගේ එතනින් ඒ ගෙඩිය ඒ පුපුරලා ගිහිලි ඉවර වෙලා ඔන්න ලේ වැගිරෙන පටන් ගන්නවා මේක දකපු ඒක නිසා රජතුමාගේ සළුවේ පවා ලේ තැවරෙනවා මේක දකින්න රජතුමාගේ අන්තපුරේ ඉන්න බිසවරු වෙනවා අපගේ දේවියෝ උතුණි වුණේ අපගේ රජතුමා උතුණි වුණා නේද ගැබ්බර වුණා ඒ නිසා මේ කවදා දරූපතක් සිද්ධ වේද නේද දරුවෙකු වදන් ඉන්න මේ හැටි මෙහෙම කවර කෙනෙක් වදයිද නේද දුවෙක්ද පුතෙක්ද මේ පුතෙක් උපදුනොත් එහෙමනම් මේ දුවෙක් උපදුනොත් එහෙම අපි කව දඹදිව මොන රජතුමාටද මේ විවාහ කරලා දෙන්නේ කුමන රජතුමා මොහොව සරණ ගනීද පුතෙක් වුණොත් නම් හොඳයි නැත්නම් මේ තාත්තා කෙනෙක් මේ ජන්මේ දුන දුවෙක්ව කවුද විවාහ කරගන්නේ හැබැයි පුතෙක් වුණා නම් උන්ට රාජ්‍ය පරිපාලනය කරන්න පුළුවන් කියලා මේ විදිහට බිසවරු එකතු වෙලා රජතුමාට විහිළු කරනවා මේ නිසා රජතුමා ඉතාමත් කනස්සල්ලෙන් තමයි කාලය ගත කරන්නේ කවුද බිම්බිසාර රජතුමා ඊට පස්සේ ජීවකගේ තාත්තා වෙච්ච අබේ රාජකුමාරයෝ මේ තමන්ගේ පුතත් එක්ක යනවා දැන් මේ තමන්ගේ තාත්තාගේ හිම නැත්තම් ජීවකගේ සීයා නේද දැන් ජීවකගේ සීයා නෙමේ බිම්බිසාර රජතුමා කියලා කියන්නේ ඔහුගේ ලෙඩේ හොඳ කරන්න මේ බගන්ධර ආබාධය හොඳ කරන්න ජීවක මේ ලෙඩේ හැමදේම දැනගෙන ඔහු නියපොත් අසනිය හස්සේ මේකට ඖෂධ කිහිපයක් ඖෂධයක් තවගෙන ගියා කියලා තමයි කතුවරයා සඳහන් කරන දැන් මෙතනදී ඔහුට ඇත්තටම අවශ්‍ය ජීවක කියලා කියන්නේ තමන්ම දක්ෂ වෛද්‍යවරයෙක් කියන එක තමන්ගේ පාඨක ශ්‍රාවකයන්ට පුන පුනා යලි යලිත් ඔප්පු කිරීමේ සඳහා වූ සෑම අවස්ථාවකම ඉතා සූක්ෂම විදිහට භාෂාව හසුරුවලා තියෙනවා කියලා අපිට පැහැදිලි. දැන් මේ විදිහට මේ බිම්බිසාර රජතුමාගේ ලෙඩේ හොඳ කරන්න අර නියහස්සේ ඖෂධ කිහිපයකත් හංගගෙන ඔන්න අබේ රාජකුමාරයාත් එක්කම ජීවකත් මේ රජමාලිගාවට පිටත් වෙනවා. ඊට පස්සේ රජතුමාගේ ලෙඩේ දැකලි ඉවර වෙලා නේද මම මේක අදම මේ මොහොතම සංහිඳුවලන්නම් කියලා ඉවර වෙලා තමා නියහස්සේ හංගගෙන තිබුණ ඒ ඖෂධ ටික අරගෙන රජතුමාගේ තුවාලෙ මත ආලේප කරනවා. එහෙම ආලේප කරපු ගමන්ම මොකද වෙන්නේ? ඒ බගන්ධේ ලෙඩෙත් රෝගියත් සුවපත් වෙනවා. ඒ වගේම තුවාලේ තිබුණ ගෙඩිය තිබුණේ කොතනද කියලා හොයාගන්න බැරි වෙන විදිහට මේක අතුරුදහන් වෙනවා. ලෙඩේ හොඳ වුණාට පස්සේ බිම්බිසාර රජතුමා හිතනවා මේ ජීවක මන් ළඟින් තියාගන්නේ කොහොඳයිද මොහුගේ චරිතයත් හොයලා බලන්න රජතුමාට හිතෙනවා නේද? ඔහු මොකද දක්ෂ නිසා රජතුමාට අවශ්‍ය වෙනවා මොහුව තමන් ළඟින්ම තියාගන්න. මේකට හොඳ උපක්‍රමයක් ඊට පස්සේ කල්පනා කරපු රජතුමා මොකද කරන්නේ තමන්ගේ සියලුම බිසෝවරුන්ට කියනවා තොප පළන් සියලුම ආභරණ ගලවලා මේ මපුතුණුවන්ට මෙහුට දෙන්න කියලා කියනවා ඊට පස්සේ රජතුමා කියනවා මේ සියලුම ආභරණ නුඹට මේ ඔක්කොම ගන්න පුත තෙල රත්නාභරණ තොපටම දෙන්නේ හැම ගන්නයි කියලා කියනවා ඇත්තටම රජතුමා මේ දෙන්නේ ජීවකට තියෙන ආදරයකට නෙමෙයි ජීවක මොන වගේ කෙනෙක්ද මොහු තණ්හාව හිතේ තියාගෙන ඉන්න කෙනෙක්ද මොහුව ගත්තොත් එහෙම රජතුමාට ධනහානියක් යම්කිසි වෙනත් හානියක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන බය නිසා තමයි මේ විදි උපක්‍රමයක් රජතුමා යොදන්නේ ජීවකගේ හිත ඇතුළේ මොන වගේ කෙනෙක්ද කියන එක රජතුමාට දැනගන්න ඕනේ හින්දා හැබැයි මේක මේ මේ රජතුමාගේ මේ තමන්ගේ තාත්තගේ කපටිකම දැනෙනවා අපේ රජකුමාරට මොකද ඔහුත් රාජ පරම්පරාවෙන් එන ඔහුත් නේද ඔහුත් කුමාරයෙක් නිසා රජ මොලයක් තියෙන හින්දා මෝ හිතනවා මේ දේවල් මගේ පුතා මපුතුණුවන් නොගත්තොත් නම් හොඳයි ඒ වගේම තමයි මේ ගැන දන්න සෙසු අයත් හිතනවා මේක ජීවක නොගන්නවා නම් හොඳයි කියලා හැබැයි මේ හැමෝටම වඩා ජීවක කියලා කියන්නේ දක්ෂ කෙනෙක් ජීවක හිතනවා මේ මගේ හිත බලන්න තමයි මේ දේවල් කරන්නේ කියලා ජීවක මේ දේවල් ගන්නෙ නෑ ඔහු මේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා මේ ප්‍රතික්ෂේප කරාට පස්සේ කියනවා මේ මේ බිසව දේවයන් වහන්සේ මේ සැපතින් මට කම් නැත දේවයන් වහන්සේ මේ මේ වගේ සැපතකින් මට ප්‍රයෝජනයක් නැහැ මට වැඩක් නැහැ බිසවරුන් වහන්සේ අතකර ලූ පළඳනා මාවැණියන්ට සුසුනේ බිසවරුන් වහන්සේලා පළඳු මේ මේ ආභරණ මං වගේ කෙනෙක්ට සුදුසු නැහැ
එක නිසා ඔබ වහන්සේගෙන් කරුණා සමාපත්ත දෙත්තා. ඒ කියන්නේ මට මේ දේවල් වැඩන්නේ නිසා මට සමා වෙන මට මේවා එපා කියලා ජීවක කියනවා. මේ හේතුව නිසා රජතුමා ඉතාමත්ම පැහැදීමට සතුටටපත් වෙනවා ජීවක පිළිබඳව. ඒ වෙලාව රජතුමාත් ඔහුට ඉතා විශාල තෑගි භෝග ප්‍රමාණයක් ලබා දෙන වගේම තමා සද්බුහ මහපායනේද මහල් හඳකින් යුක්ත මාලිගාවක් පවා ජීවකට ලබා දෙනවා රජතුමා විසින්. ඊට පස්සේ තමන්ගේ අන්තපුරේටත් බුදුන් වහන්සේටත් මහා සංඝයාටත් තමන්ටත් පිළියම් කරන තමන්ගේ අභ්‍යන්තර තමන්ට පිළියම් කරන අය වගේම තමා මාලිගාව ඇතුළේ තියාගෙන හොට ආරක්ෂාව සලසලා දෙනවා රජතුමා විසින්. මේ නුවරම ඉන්නව තවත් 80 කලක් 80 කෝටියක් ධනේ තියෙන සිටාන කෙනෙක්. ඔහුටත් මේ ඔළුවේ ශීර්ෂ අබාධයේ හිසේ අමාරුවක් ඇති වෙනවා. ඒ වගේම තමා මේ මේස් මූලයේ කන මේ වගේ අමාරු රෝගයක් තමයි හොට තියෙන්නේ. ඉතින් ඔහු මරණයට මරණාප්‍රාප්තිය මන්නේ ඉතාමත් ආසන්න වෙනවා. දඹදි වෙන දක්ෂ ආචාර්යවරුන් දෙන්නෙක් ඇවිල්ලා මේ ලෙඩේ හොඳ කරන්න බැලුවත් ඔහු මොකද කියන්නේ? ඔහු ලෙඩේට හේතුව දැනගෙන කියනවා මේ එක්කෙනෙක් කෙනා මෝ හොඳ කරන්න බෑ. සිටානෝ පස් දවසකින් මියති පිළියමින් කම් නැත. මෝ පස් දවසකින් මියනවා. පස් දවසකින් මැරෙන වේ නිසා බෙහෙත් කරලා ති තේරුමක් නැහැ. තවත් කෙනෙක් කියනවා සත් දවසකින් මියති මේලවට පිළියම් නොකරවා පරලවට ප්‍රතිකාරයක් කොට. එන තව කෙනෙක් කියනවා මෝ සත් දවසකින් මියන වේ හින්දා මේල මොහුට මේ ලෙඩේට පිළියම් නොකර පරලවට ඒ යන ලෝකෙට දෙයක් කරගත්තා නම් හොඳයි කියලා කියනවා. මේ කහලා බිම්බිසාර රජතුමා ඉතාමත්ම කම්පාවට පත් වෙනවා. මගේ නුවර නැගූ දජයක්සේ ඉතා මහත් වූ ප්‍රසිද්ධ වූ සිටානෝ මලා හුණා මට මහත් වූ හානි වන්නේ යයි සිතා ජීවකයන් කැඳවා පුත ජීවකේනි මාගේ අසවල් සිටානා රැක දීලවයි කියා ජීවකයන් නැවුහ. මේක දැනගත් රජතුමා ඉතාමත්ම කම්පාවට පත් වෙනවා. මගේ නුවර මේ නැගූ දජයක් වගේ මගේ නුවර ඉන්න මේ මහා දජයක් වගේ කෙනෙක් නේද මහා ප්‍රතාපවත් මොහුට කරදරයක් සිද්ධ වුණා කියන්නේ ඒකෙන් මටත් මහා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා ජීවක මපුතුනෙනි කොහොම හරි මොහොව හොඳ කරලා දෙන්න කියලා බිම්බිසාර රජතුමා මේ තමන්ගේ මේ මුණුපුරාගෙන් එහෙම නැත්නම් ජීවක වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු කොහොම හරි හොඳ කරලා දෙන්න සිටානා රැක දීලවයි. ඔහු රැක දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ ජීවක යනවා මේ සිටුවරයා හොයාගෙන. සිටුවර හොයාගෙන ගිහිලිවර වෙලා අර වෙනත් ආචාරි ඒ දෙන්න කියපු දේවලු තහලිවර වෙලා ජීවක ඔහුව පරීක්ෂා කරනවා. පරීක්ෂා කරාට පස්සේ ඔහු කියනවා ඕන් කීවේ සැබව ඕන් කීවේ ඇත්ත. නුඹ ඉස මත්තලුංග භෝජක නම් පණුව දෙදෙනේ කටගත්ත. නුඹේ හිසේ මත්තලුංග භෝජනේ දිස්මුල් කන පණුව දෙන්නේ මත්තලුංග භෝජක කියලා පණුව දෙන්නේ නුඹේ හිසේ ඉන්නවා. හැබැයි එක්කෙනෙක් මහතයි එක්කෙනෙක් කුඩයි එක්කෙනෙක් ලොකුයි එක්කෙනෙක් කුඩයි කියනවා කුඩා පණුහත් දවසකින් කානිමයි. මහා හිස්මුල් ලොකු පණුව දවස් 5කින් Tamange කාලා මිය යනවා. කුඩා පණුව දවස් නිසා දවස් 7කින් නුඹ මිය යනවා. හැබැයි මේ ආචාර්ය දෙන්න Taman ළඟ තිබුණ ඒ දැනුමෙන් මේ පණුව දෙන්න වෙන වෙනම දැක්කේ. ලොකු පණුව දැකපු ආචාර්ය එහෙම නැත්නම් වෙදදුරා කුඩා පණුව දැක්කේ නැහැ. කුඩා පණුව දැකපු මේ වෙදදුරා වෛද්‍ය ආචාර්ය මේ අර ලොකු පණුවව දැක්කේ නැහැ. එම නිසා සත් දවසකින් පස් දවසකින් නෙවෙයි නුඹ තව දවස් 3කින් තව දවසකින් නුඹ මිය යනවා. මේ ලෝකේ නුඹ මා විනා නුඹ දිවි රැක දිලියන අන්සතෙක් නැතයි කිහ. මම මිසක් නුඹේ දිවි රැක දෙන්න පුළුවන් වෙනත් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා ඔන්න ජීවක මේ සිටුතුමාට කියනවා. ඊට පස්සේ ජීවක මෙහෙම කිව්වට පස්සේ බයටපත් වෙනවා මේ සිටුතුමා. ඊට පස්සේ ඔහු කියන මරණ බයෙන් වෙවුලා යනවා. පුත නුවනි මාගේ දිවි රැක දිලුවේ වී නේද දැන් මරණ බොහෝ හිතනවා. දැන් දවස් තුනකින් මැරෙනකොහම අපි හැමෝම බය වෙනවනේ. බලන්නකෝ ඒ වෙලාවේ ඔහුගේ සිතෙන් ගැන මිනිසිතේ අපූර්වත්වයේ විදහා දක්වන හැටි ඔහු ඉතාමත්ම වෙන්න බයටපත් වෙනවා නේද. අනේ මගේ ජීවිතේ බේරලා දෙන්න මල් ළඟ තියෙන හැම දෙයක්ම මමත් නුඹටම ගැති වෙන්න මගේ මේ හැම දෙයක්ම නුඹටම දෙන්නම් කියලා කියන එක අර අපි හැමෝටම පොදු දෙයක්නේ. මරණ බයෙන් මරණයට මේ වුණාම තමයි ජීවිතේ තරම් වටින දෙයක් නැහැනේ. දිවි රැක බේරලා දෙන කෙනෙක්ට කියන්නේ මාව බේර ගන්න මං ඕන දෙයක් කරන්න මං කියන හැම දෙයක්ම කරන්න විදිහට අපිත් කියනවනේ. අන්න බලන්න මිනිසුන්ගේ ස්වરૂපේ මිනිස් සිතේ යථාර්ථය තපුරට ඉදිරිපත් කරපු හැටි කතුවරයා. ඊට පස්සේ ජීවක කියන බය වෙන්නේ බනේද මම නුඹ සුවපත් කරන්න. හැබැයි නුඹ මම කියන විදිහට කරන්න ඕන. නුඹ උඩ තැල්ලාම නුඹ උඩබෙලි අතට ඉන්න ඕන සත් මාසක්. නුඹ සත් මාසයක් උඩබෙලි අතට ඉන්න ඕන. ඊළඟට නුඹ දකුණැලෙන් ඒ විදිහට නොසෙල්වි සත් මාසක් ඉන්න ඕන. ඊළඟට නුඹ වම්මැලේනොත් ඒ විදිහට නොසෙල්වි සත් මාසක් ඉන්න ඕන. එහෙම වුණොත් තරයි මට පුළුවන් නුඹගේ දිවි රැක දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මුනුබට මෙහෙම ඉන්න පුළුවන්ද මේ වෛද්‍ය මේ ජීවක හනන් ඔබට මේ විදිහට ඉන්න පුළුවන්ද කියලා. මේ සිටුතුමා කියනවා පුළුවන් කියලා. එකල ජීවක ප්‍රතිඥාව ගන්න මම ඔබට මොන දේ කරන්න මේ වෛද්‍යවරු කියලා කියන්නේ අනිත් අයගේ හිතසුව සලසන කෙනෙක් නේද ජීවිතය දෙන කෙනෙක්.
එනිසා මම නුඹට මොන දෙයක් කරත් නුඹ මං කෙරෙහි දෝෂයක් උපදවා ගන්නෙ නැ තරහාවක් උපදවා ගන්නෙ කියලා අර සිටුවරයාගෙන් පොරොන්දුවක් ගන්නවා. ඒ සිටුවරයා කියනවා හරි මම නුඹ මට මොන දේ කරත් මම නුඹට දේශ කරන්නේ නැහැ නුඹට පව් නැහැයි කියලා මේ සිටුවරයා ජීවකඩ කෙනයි හොටත් අවශ්‍ය තමන්ගේ ලෙඩේ සුවපත් කරගන්න අවශ්‍ය නිසා. මේ විදිහට ප්‍රතිඥාවක් ගත්තට පස්සේ ජීවක අර සිටුවරයා වැඳේ බඳින හොට හෙල්ලෙන බැරි විදිහට උඩ වැලිය අතර ඇඳත් එක්ක හු බැඳලා ඉවර වෙලා ඔහුගේ හිස මේ ඉස්කබල අර තුන් විදිහකට සංදිගණකින් තුනකට කපල ඉවර වෙලා අර මේ මත්ලුංග භෝජක පණුව දෙන්න ඉවතර ගන්නවා. ඉවතර අරගෙන මේ පස් දවසකින් කාලා මරණ පණුව මේ දවස් හතකින් කාලා මේ නුඹ මියට මේ මරණයට පත් කරන පණුව කියලා අර සිටුවරයට පෙන්නනවා. මේක දැකපු හැමෝම පුදුමයට පත්ලා සාදුකාර දෙනවා, සතුට පළ ගන්නවා නේද, සාදුකාර දෙනවා ජීවකට. ඒ කරලා ඔහු නැවතත් අර හිස් කබල සංදි තුන එකතු කරලා මහල ඉවර වෙලා මොකද කරන්නේ, උඩ තැලිය අතටත් දකුණු ඇලේටත් වම් ඇලේටත් අර කිව්වා වගේම දින හතක් නොසෙල්වීන් තබලා මොහුගේ රෝගය හොඳටම නිට්ටාවටම සුවපත් කරනවා. කලින් කිව්වේ මාස හතක් කියලා නේද, උඩ බැලිය අතට මාස හතයි, දකුණු ඇලෙන් මාස හතයි, වම් ඇලෙන් මාස හතයිනේ. එතකොට ඔක්කොම මාස 21ක්. මේ විදිහට මාස 21කින් හොඳ කරන්නම් කිව්ව රෝගේ හුදින 21ක් යද්දි නිට්ටාවටම සුවපත් කරනවා. මේ සතුටට පත් වෙලා දැන් ඔහුගේ ලෙඩේ හොඳ වුණාට පස්සේ සතුටට පත් වෙච්ච සිටාන ඔහුට මේ සියලු සැප සම්පත් දීලා මාවත් නුඹටම ගන්න, මේ මගෙන් නුඹ මේ මමත් නුඹටම බාරයි කියලා කියනවා. හැබැයි ජීවක කියනවා මේ නුඹ වහන්සේ මගේ පියා හා සමානයි, ඒ නිසා මට මේ දේවල් අවශ්‍ය නැහැ, නුඹ මේ දේවල් ගන්න කියලා ඉවර වෙලා ඔහුටත් අබේ රාජකුමාරයාටත් මේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණය නේද ලක්ෂයක මේ දෙලක්ෂයක් විතර සම්පත් අරගෙන මේ ඉන් රජතුමාටත් යම් කිසි තමන්ගේ සීයට නේද ගිහිල් ඉවර වෙලා රජතුමාටත් පඳුරු විදිහට දීලා ඉවර වෙලා ඒ නුවරම ඔන්නහොත් වාසය කරනවා. එතෙන් ඉඳලා ඔන්න ජීවක මේ මුළු දඹදිව පුරාම ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ කාලෙම මේ තවත් ඔන්න බරණැසේ තවත් සිටු කෙනෙකුන් මොකද වෙන්නේ, අන්තර්ගන්ධි එහෙම නැත්නම් බඩවැල් මේ ගැටගැසී ඇති වෙච්ච රෝගයකින් පීඩා විඳිනවා. කොහොමද මේ බඩවැල් ගැටගැසී එහෙම නැත්නම් මේ අන්තර්ගන්ධි රෝගය කොහොමද ඇති වුනේ කිව්වත් එහෙම පොඩි කාලෙදී කරණම් ක්‍රීඩාවක් කරණම් පැන ක්‍රීඩා කරනකොට අර බඩවැල් උඩ නැගිලා ඒවා මැදින් ගැට ගැහිලා තමයි මේක රෝගය ඇති වෙලා තියෙන්නේ. මේ නිසා ඉතාමත්ම දුක් විඳිනවානේ, හරියට ගන්න බොන්නේ වගේම මන මුත්‍ර හොඩ පිට කරන්න විදිහක් නැහැ. මේ නිසා ඔහු වියලි කාෂ්ඨක එහෙම නැත්නම් ලී දණ්ඩක් වගේ ඉතාමත්ම කෙසඟ ශරීරයකට හිමිකම් කියන පඬුවන් වෙලා යනවා. මේ ඉන්න හැම දඹදි වෙන ආචාර්යවරු ඇවිල්ලා අපි හොඳ කරන්නම් අපි හොඳ කරන්නම් කියලා එනවා විවිධ දේවල් කියාගෙන. හැබැයි ඒන හැමෝම මොකද වෙන්නේ, මේක හොඳ කරන්න බැරුව අපට බැරි අපට බැරිය කියලා ඉවර වෙලා නැවතත් මේ සිටු මැදුරෙන් පිට වෙලා යනවා. මේ නිසා මේ එන අයගෙනුත් හොඳ කරන්නම් කියලා එන අයගෙනුත් හොඳ කරන්න බෑ කියලා යන අයගෙනුත් මේ සිටු මාලිගේ අතුරු සිදුරු නැතුණා වාසල් දොරට පිරී ඉතිරිලා ගියා කියලා හතුවරය සඳහන් කරනවා. බලන්නකෝ එකින් එක ලෙඩ මේ සිටුවරු ඉන්නවා. එහමෝටම විවිධ රෝග එකිනෙකට වෙනස් රෝග. ඒ වගේම තමයි එකිනෙකට වෙනස් හේතු. එහෙනම් අපිට මේ ඔස්සේ තහවුරු වෙනවා. මම කලින් කිව්ව කාරණාව මේ කතුවරය අර වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳවත් මෝහකුරාගේ වෙනත හසල දැනුමක් තිබුණ කතුවරයෙක් කියන කාරණාව. දැන් මොහුගේ මේ රෝගය සුවපත් කරන්න ඉදිරිපත් වෙන්නේ අන්තිමට ජීවක මේ හැම දෙයක්ම දැනගෙන ජීවක දැනගන්න මොහුට මෙන්න මේ වගේ රෝගයක් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අහනවා එබඳු ඌ ගුණයක් ඇතැවි කී කල ක්‍රීඩාවක් කළ දවසක සිට ඒ ගුණය ඇති වී දැයි විචාලා අහනවා නුඹට මේ නුඹගේ මේ බඩ ගැට ගහින වගේ නුඹට ඒ වගේ දෙයක් දැනෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ සිටුවරයා ඌ කියලා ඒක මේ ක්‍රීඩාවක් කරාට පස්සේ නේද නුඹට මේ වගේ දෙයක් දැනෙන්නේ කියලා අහනවා. සිටුවරයා නැවතත් කියනවා ඌ කියලා මම මේක හොඳ කරන්නම් කියලා අහපු ජීවක මොකද කරන්නේ. මෙතන ඉන්න හැමෝම අනිත් සේවක පිටමන් කරලා ඔහුත් මේ සිතානන් සහ ඇගේ බිරිඳ සිටු දේනිය පමණක් තියාගෙන ඉතුරු සියල්ලම මේ වාසලෙන් එළියට පිට කරලා අගුළු දානවා. අගුළු දාලා මේ සිටුවරයව අරගෙන ගිහිල්ලා මැද තිබුණ වාසල මැද තිබුණ කාමරේ එතන ඔවුන් සිටි කුටියේ මැද තිබුණ ස්තම්භයක කණුවක මොහොම ගැට ගහනවා. මොහුගේ ඇසුත් ගැට ගහනවා හෙදි කෑලකින්. ඊට පස්සේ සූක්ෂමතාවත අර මේ මොනවද සැත්කම් වලට ගන්න ඉතාමත්ම සිහියක් අරගෙන ඉවර වෙලා මොහුගේ උදර ප්‍රදේශය මොකද වෙන්නේ පොඩ්ඩක් පලනවා. ඒක ඉවර වෙලා අර මේ ගැට ගැහිලා තියෙන බඩවැල් ටික එළියට ආලා සිටු දිනට කියනවා මේක මේ ලෙහන්න කියලා කියනවා. මේ දැන් මේක ගැට ගැහිලා තියෙන මේව නැවතත් ලෙහන්න කියනවා. සිටු දිනේ ඒ දේවල් එහුවට පස්සේ නැවතත් බඩවැල් ටික ඒ විදිහටම දාලා ඒ තමන්නේ ඒක මේ බඩවැල් එළියට ගන්න ඒ හරිය පලනවනේ නේද. ඒක නැවතත් ඒ විදිහටම අහලා දවස් තුනකින් මොකද කරන්නේ ඒක හොඳටම හොඳ කරන නේද කියන්නේ ස්තම්භයෙන්
ගලවලා ඉවර වෙලා ඊට පස්සේ යහනෙහි තියලා ওই විදිහට දවස් 3ක් ඔහුට ප්‍රතිකාර කරාට පස්සේ ඔහු හොඳටම හොඳ වෙනවා. හැබැයි රජතු මේ සිටුවරයට නොදැනෙන්න තමයි මේ දේවල් කරන්නේ. ඔහු නැවතත් හොඳටම හොඳ වෙනවා. මේකෙන් සතුටටපත් වෙච්ච මේ සිටුතුමා ඔහුට තමන්ගේ ධනයත් ගව මහේෂ ආදීන ආදියත් බොහෝ දේවල් ලබා දෙන දැන් ජීවක හැමතැනින්ම පැස්සසුම් මෙහෙම නැත්තම් ප්‍රශංසාවට ලක් වෙච්ච දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට මුළු දඹදිව පුරාම ප්‍රසිද්ධ වෙනවා. මේ මේත් එක්කම දිනෙන් දින ඔහුගේ ප්‍රසිද්ධිය වැඩි වර්ධනය වෙනවා. එතකොට මෙතෙන් ඉඳලා මොකද වෙන්නේ? ජීවක ගැන අහපු ශ්‍රීමන්තයොත් එසේ එසේ වූ වියාදී කපට වීද නමුත් උන්හා විශ්වාස මිදුම් නොඑක් සතුරු පඬුරු ගැන ජීවකයන් කරා එන ශ්‍රීමන්තයෝ මෙතකයි පමර නැත. දැන් මේ ධනෙ තියෙන පුද්ගලයා මොකද වෙන්නේ? අපිට මොනවා හරි ලඩක් හැදුනොත් බය වෙන දෙයක් නැහැ. ජීවක අපිත් එක්ක ඉන්නවා කියලා ඉවර වෙලා ජීවකව සතුරු කරන්න ඔවුන් විවිධ දේවල් අරගෙන ජීවක කරා එනවා. එන කල මහහඬින් හඬ හඬා නොඑක් වියාදියෙන් පෙලි පෙලි යවු ජීවකයන් දෙක දිව්‍ය ඖෂධ ලද්දී අමාදී රදුවන්නාසේ. දැන් විවිධ ලෙඩ රෝග තියෙන අය එනවනේ මේ ජීවක ගෙදරට. එද්දි හඬ හඬා එන අය අද්දි මොකද වෙන්නේ? ඉතාමත්ම සතුටින් දැන් බලන්නකෝ හඬ හඬා පෙලි පෙලි මේ වචන අර අපිට කලිනුත් හම්බ වුණානේ නේද? අනුප්‍රාසවත් බස්සහර තියෙන වචන ඔන්න යලිත් අපිට අනුප්‍රාසවත් බස්සහර තියෙන වචන හම්බ වෙනවා. භාෂා භාවිතයට අපිට මේවා යොදා ගන්න පුළුවන්. මේ විදිහට හඬ හඬා එන අයත් නැවත ලෙඩ රෝග සුවපත් කරගෙන සතුටින් යන අයත් නිසා ජීවක ගෙදරත් ඔන්න අතුරු සිදුරු නැති වෙනවා. බුදුන් දෙපියම් කෙරෙමේ කප්ලක්ෂයා පෙරුම් පුරා ආ කෘත්‍යාධිකාර පුරුෂයන් හේනුත් බුදුන් නිසාම වූ නැති වූ හේනුත් බුදුන් නිසාම දිව්‍ය ඖෂධ ලැබගත් හේනුත් මේසා මහත් වූ සත්ත ශාන්ති කුදුමාගේ ස්වාමී දරු බුදුරජාන් නිසාම ලොවට පහළ වියසේ හේින් මිහිදුමාගේ බුදුන්ගේම පෙළහරෙක්ම කියන මේ හැම දෙයක්ම මොකක්ද? මොහු මේ කප්ලක්ෂයා පෙරුම් පුරාගෙන ආවි බුදුන් වහන්සේට පිළියම් කරන ඕන නිසා මේ හැම දෙයක්ම බුදුන් වහන්සේගේ ප්‍රතිහාරය සිද්ධ වෙන දේවල් කියලා කතුවරය සඳහන් කරනවා. මෙතෙන්දි කතුවරයාගේ අරමුණ බවටපත් වෙලා තියෙන ධර්මයේ මිනිස්සු ලැබි කරවන එක නේද? බුදුදහම කියලා කියන්නේ හැමෝටම සුවපත් භාවය ගෙන දෙන දහමක් කියන කාරණේ ඔප්පු කරන්න මෙතනදී කතුවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. මෙසේ ජීවකයන් දඹදිව දිව්‍ය ධාමයක්සේ ප්‍රසිද්ධ වූ සමෙහිම උදේනිනවර චණ්ඩ ප්‍රදෝත නම් රජුටද පාණ්ඩු රෝගයකින් ආබාධයක් විය. ඒ රජු රෝද නොයෙක් පිළියම් කරවා සාධ්‍යයක් නොලදී ජීවකයන්ගේ පවත් අසා නොයෙක් රජ පඬුරුදී බිම්බිසාර රජුරුවන් කරා දූතයන් නොයෙක් වාරෙහි යවති. රජුරුවන් යවයි කී කලේ රජුගේ පවත් ආදීම සවන් අසා දන්නා හෙයින් ඔහුගේ වියාදී සංසිද්ධවාලීම පිළිවන් නොවනේ යයි කියා ජීවක යෝද නොයෙක් වාරේ ප්‍රතික්ෂේප කොට නොයෙක් කාරණාම කීය. දැන් මේ කාලේම ඔන්න ඉන්නවා චණ්ඩපද්‍රෝත කියලා රජ කෙනෙක්. මොහොටත් ඇති වෙනවා පාණ්ඩු රෝගය. මොහු මේ පාණ්ඩු රෝගයට පිළියම් කරන්න ජීවකට පුළුවන් කියලා විවිධ විදිහට බිම්බිසාර රජුතුමාට ඉල්ලීම යවනවා. හැබැයි ජීවක මේ හැම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කරන හෝ කෙනා මට මේක සුවපත් කරන්න බෑ කියලා. හැබැයි ඇත්තට මොහු එහෙම කියන්න හේතුවක් තිබුණා. මොකක්ද? ඒ රජුරෝ තුමූ තෙල්හි ප්‍රතික්කුල ඇති. ඔහු තෙල් වලට කැමති නෑ. තෙල් වලට ඔහු අකමැති. යම්කිසි තෛල ජාතියක් ඇඟද නොගාවති අනුටද අනුභවද නොකෙරති. තෙල් වැටහුණුදු වැට පහනුදු නොබලති. මලකඩ පහන් රජගෙහි නන්වති. තෙල්හි නම කීවන්ට ක්‍රෝධ කෙරති. තෙල්හි කුමක් නිසා ප්‍රතික්කුල ඇති ආහුදයත් ඒ රජුරෝ ගෝනුස්සේ කට දාවුහ. කෙසේ දා ඌදයත් ඒ රජුරුවන්ගේ මෑණියන්ගේ පූර ජන්මෙහි වල්ලබයා බිස උන් කෙරේ සිත් තබාමිය අහේතුක ප්‍රතිසන්ධි ගෝණස වූපද. දැන් කියනවා මමට ඇයි මොහොට වෙදකම් කරන්න බැරි කියලා. ඔන්න රජු මේ මෙතනදී ඔන්න අතුරු කතාව. එහෙම නැත්නම් වෙනත් කතාවක් ඔන්න භාවිතා කරන අතුරු කතන් නෙමෙයි. අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන් අර එම සිද්ධිය සනාථ කරන්න වෙනත් යම් යම් සිදුවීම් මේ හා සම්බන්ධ කරනවා. දැන් ඇයි මේ රජතුමාගේ ලෙඩේ හොඳ කරන්න බැහැ කියන්නේ? මොහොත තෙල් වලට අකමැති. මොහො තෙලක් තෙල් දාපු පහනක්වත් මාළිගේ පත්තු කරන්න දෙන්නේ නැහැ. වගේම තෙල් දාපු ආහාරයක් අනුභව කරන්නේ. ඒ වගේම තමයි තෙලේ නම කියන අයට පවම වෛර කරනවා. ඒකට හේතුව විදිහට ඔන්න හරි අපූර්ව කාරණයක් අතුවරයා මෙතනදී සඳහන් කරනවා. මොහුගේ මේ මෑණියන්ගේ පූර්ව ජන්ම වාහ වේදමින් හිටපු ස්වාමි පුරුෂයා ඔහුට ආදරෙන් මිය යනවා. මේ මිය ගියාට පස්සේ ඔහු ගෝනුස්සෙක් විලා ඒ රජමාලිකාවෙම ඉපදෙනවා නේද? ඉපදෙනවා. ඊට පස්සේ මේ බිසවුන්ගේ ශ්‍රී යානේ යට තමයි ඔහු වාසය කරන්නේ. එක දවසක් මේ බිරිඳ උතුණි වෙනවා. උතුණි වුණාට පස්සේ මොකද වෙන්නේ? ඇය සුවඳ මල් වලින් යහවලා යොහම යහනේ තියෙනකොට ඒ අවස්ථාවේදී මේ ගෝනුස්සට මේ පෙර ආත්ම භාවයේ තමගේ බිරිඳ වෙච්ච මේ බිසව පිළිබඳව හිතක් ආදරයක් පහළ වෙනවා. මේ ප්‍රේමය දරා ගන්න බැලිව රජතුමාට කලින් මම ආස්වාදයක් කෙරෙමි. රජතුමාට කලින් මම මෑත් එක්ක ආස්වාදයක් ලබන්න ඕනේ කියලා ඉවර වෙලා රජතුමාගේ මේ ඇයගේ
නාභිය මේ නාභිය කියලා කියන්නේ පෙකණිය වටේ මේ අර පරමා ඒ කියන්නේ නාභිය පරාමර්ශණය කරා කියලා තමයි කියන්නේ නාභිය කියලා කියන්නේ පෙකණිය පරාමර්ශණය කියලා කියන්නේ ස්පර්ශ කරනවා කියන එක. එතකොට පෙකණිය වටේට ස්පර්ශ කරනවා මේත් එක මොකද වෙන්නේ අයට රති චලනය වෙනවා අයට කාමුක හැඟීම් මොන්න මතු වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ගෝනුත්ත් එක්ක අය ගෝනුස්සත් එක්ක අය සන්වාසයේ යෙදෙනවා. මෙහෙම සන්නාසය යෙදුනාට පස්සේ මේ ගෝනුස්සට දාව උපත ලබන්නේ මෙන්න මේ චන්ද්‍රපදෝත කියන රජතුමා. දැන් ගෝනුස්සා කියලා කියන්නේ තෙල් වලට ටිකක් අගමැති සත්ත්වෙක් කියලා සඳහන් වෙනවා. එතකොට මොහු සඳහන් කරනවා මොහු ඇවිල්ලා විච්චකයන් සේම විච්චකයන් කියලා කියන්නේ ගෝනුස්සන්ට. එතකොට ගෝනුස්සන් වගේම ඉතාමත්ම කිසිම මේ හිතක් පපුවක් නැති කෙනෙක් ගෝනුස්සන් වගේම ඉතාමත්ම චණ්ඩයි. ඒ හින්දම තමයි මොහුට මේ චන්ද්‍රපදෝත කියන නම එන්නේ. අයි මොහු ගෝනුස්සෙකුට දා විපදුන නිසා. ගෝනුස්සන්ට තෙල් ජාති නම් විෂ හේනේ රජුරවන්ට තෙල් ජාති විෂ හා සමානයි. ගෝනුස්සන්ටත් තෙල් කියන්නේ විස දෙයක්. ඒ හින්දා මේ රජතුමාටත් තෙල් විසයි. අයි ඔහු ගෝනුස්සෙකුට දාව ඉපදුන නිසා. මේ කාරණා දැන තෙලක් වළඳවාමුත් විවේක විරේකයක් කවාමුත් පාණු රෝගයේ සංසිද්ධවා ලියනු හැක්කයි කියා පිළියමට නොයේ. මේ නිසා මොහුට තෙල් අනිවාර්යම මේ රෝගය හොඳ කරන්න ඕන. හැබැයි මොහු තෙල් වලට අකමැති නිසා තමයි මොහු පිළියම් කරන්න යන්නේ නැත්තේ කියලා ජීවක සඳහන් කරනවා. නැවත බිම්බිසාර රජුරුවන් කරා පඬුරු හා දූතයන් යැහුව. එකල රජුරුවෝ ජීවකයන් කැඳවා පුත චණ්ඩපදෝත රජුරුවෝ මාහා අති විශ්වාසීය. මේ වාරෙහි උත්තර නොකියා හොත් නොකියා ගොස් උන් කීවාට වැනිව උන් බලා පියා වී නමුත් එවයි කියා ජීවකයන් යැහුව. එකල ජීවකය උදේ නීනුවර ගොස් රජුරුවන් දැක අවස්ථා බලා මායමකින් බෙහෙත් තෙලක් පොවා මේ රජුරුවන්ගේ ජීවිතේ රැක දෙමි සිතා. දැන් ජීවකට ලෙඩේ හොඳ කරන්න බෑ කිව්වට පස්සේ නැවත වතාවක් රජතුමාට පඬුරු හා දූතයන් එවනවා මේ ජීවක එවන්න මගේ ලෙඩේ හොඳ කරලා දෙන්න කියලා චණ්ඩපදෝත රජු. මේ වෙලාවේදී බිම්බිසාර රජතුමා කියන පුත මේ චණ්ඩපදෝත රජතුමා මා හිතාමත් විශ්වාසවන්තයි. නුඹ මම කියන නිසා මේට උත්තර නොකියා නුඹ ගිහින් ඔහු බලලා හෝ එන්න කියලා බිම්බිසාර රජතුමා ඉල්ලීම් කරනවා ජීවකගෙන්. ඊට පස්සේ ජීවක යනවා. රජතුමාගේ ඉල්ලීම පැහැර හරින බැරි නිසා චණ්ඩපදෝත රජු බලන්නේ. ගියට පස්සේ හිතනවා කොහොම හරි මම කුමන හෝ මායමකින් මේ රජතුමාගේ රෝගේ සුවපත් කරන්න ඕන රජුගේ ජීවිතය රැක දෙන්න ඕන කියලා හිතනවා. මාවැනි වෙදෙක්ව ඇස පෙනී ගිය ව්‍යාධිගත රජක් නැසී අම්ම සුදුසු නොවේ. එසේ වුවද මේ රජ ඡණ්ඩය කාරණා කාරණා පරීක්ෂා නොකෙරේ. තෙල් පෙව් විටම ක්‍රෝධෙන් මා මරවයි. මායමින් තෙල් පොව මොහුගේද මාගේද ජීවිත රක්ෂා කළ වනාවේ දැයි සිතා දේවයන් වහන්සේ මේ ව්‍යාධිය සංහිඳුවාලමි. කිසි බයක් නොකළ මැනව. දැන් මොහුට අවශ්‍යයි මේ රජතුමාගේ ලෙඩේ හොඳ කරවන්න. හැබැයි මේ රජතුමා කිසිම කරුණක් විමසන්නේ නැහැ. මම මොහුට තෙල් වලින් තෙල් ගාලා මොහුගේ රෝගේ හොඳ කරා. මම නැතමුත් මොහුට තෙල් පානය කරන්න දීලා මොහුගේ රෝගේ හොඳ කරා කියලා මොහු දැනගත්තොත් අනිවාර්යයෙන්ම මාව මරලා දානවා. ඒ නිසා කුමන හෝ උපක්‍රමයකින් මම මොහුව හොඳ කරන්න ඕන කියලා මොහුට මොනම හෝ කපටි කමක් යොදලා මොහුව හොඳ කරවන්න ඕන කියලා හිතන ජීවක හරි අපූර්ව උපායක් යොදනවා. මොකද කරන්නේ? බලයක කැත වෙදවරු තම ඖෂධයට ලෝභියහ අනුන් ලවා බෙහෙත් නොගන්නමි. ඒ ඒ යෝගෙහි ඒ ඒ ඖෂධයන් තුමුම සහස්තයෙන් ගන්නාහුය. එසෙහින් මාත් නුඹගේ මේ නුවර කැමති වාහනයක් නැගී කැමති වාසලකින් කැමති යම වෙලක මා සිතසේම යන එනසේ රැකවල් හල මැනමයි කීහ. කියලා කියනවා මේ වෙදවරු කියලා කියන්නේ තමන්ගේ ඖෂධයට ඉතාමත්ම ලෝභී අය. එහින්ද ඔවුන් කැමතිනේ අනුන් ලවාම බෙහෙත් කරවන්න නේද? ඒ නිසා ඔවුන්ගේ සහස්තෙම තමයි මේ බෙහෙත් ගන්න බෙහෙත් තනන්නේ. ඒ නිසා මටත් නුඹ වහන්සේගේ මේ නුවර කැමති වාහනයක් දෙන්න. ඒ වගේම තමයි කැමති වාසලකින් මට පිට වෙන්න දෙන්න කැමති වෙලාවක. ඒ වගේම මේ රැකවල් යොදන මම නුඹ වහන්සේට අවශ්‍ය බෙහෙත් අරගෙන ඇවිලා නුඹ වහන්සේ සුවපත් කරන්නම් කියලා කියනවා. මෙහෙම කිව්වට පස්සේ මේ රජතුමාට තියෙනවා මේ දිව්‍ය හා සමාන, කියන්නේ දිව්‍ය ලෝකයේ දෙවියන් හා සමාන වෙච්ච දෙවියන් තියෙනවා වගේ සමාන වාහන පහක් තියෙනවා. මොනවද ඒ වාහන පහ? භද්‍රවතී නම් මැතින්නක් දවසක් ඇතුළත් 50 යදුන් ගොස් 50 යදුන් එන. භද්‍රවතී කියලා ඇතින්නක් ඉන්නවා. ඒක දවසට 50 යදුනක් ගිහලා නැවත 50 යදුනක් එන තරම් වාහනයක් තියෙනවා. දෙවනි වාහනේ කියනවා දෙවියන් විසින් මැවු ඕපපාතික ඌ කාක නම් දාවේ දවස 60 යදුනක් ගොස් 60 යදුනක් එයි. දෙවියන් විසින් මවපු මේ කාක කියන දාවේක ඉන්නවා ඌ දවසට 60 යදුනක් ගිහලා නැවත 60 යදුනක් එනවා. තුන්වෙනි වාහනේ මොකද්ද? නාලාගිරි නම් මැතෙක් 100ක් යදුන් ගොස් 100ක් යදුන්නේ. නාලාගිරි කියලා ඇතෙක් ඉන්නවා. ඔහු එක දවසට 100ක් යොදුන් ගිහලා නැවත 100ක් යොදුන් එනවා. යොදුන් 100ක් ගිහලා යොදුන් 100ක් නැවත ආපස්සට එනවා. මුච්චකේශිනම් වෙලඹගහ තෙලකන නම් මස්සේ කුහා දෙදෙනෙක් 120 ගව්වක් යොදුන්
එක්සිය විසි යොදුන් එන්නාහ නේද ඊට පස්සේ අශ්වයෙක් සහ වෙළබා කිනම් මොවුන් දෙදෙනත් එක්සිය විසි ගව්වක් යනවා එක්සිය විසි ගව්වක් එනවා මෙන්න මේ විදිය අනර්ග වාහන පහක් මේ චන්ද්‍රපද්‍රෝත කියන රජතුමාට තියෙනවා මොහොට විතරයි මුළු දඹදිව මේ වගේ වාහන පහක් තියෙන වෙන කාටවත් මේ විදිය වාහන පහක් නැහැ ඉතින් මේ පංචමහා වාහන කොහොමද මොහොට ලැබුණේ බලන්නකෝ කතාවෙන් කතාවෙන් විවිධ කතා සම්බන්ධ කරනවා ඒ සිදුවීමට ගැළපෙන පරිදි ඒ රජුරුව ගිය දවසේ දිලිද ඌ කුලේක ඉපද අනුන් විසින් දන් දෙන ලද බත් පාත්‍රයක් සමසිතින් තමන් කර තබාගෙන වහ වහා දිව ගොස් වේලා නොවරදවා පසේ බුදු කෙනෙකුන් වහන්සේට පිළිගන්නා තමා අතින් දෙවටි පෑන් පෙරාදී වළඳවා ස්වාමීනි නුඹ උදෙසා අද මා විසින් කළ කාය චෛත්‍යාවතෙහි අනුහසින් මෙසේ ඌ දුක්ඛිත කුලේක නූපදින්මයි රජ කුලෙහි උපදින්නයි මෙබත් පාත්‍රය ඉසුලූ පිණින් මතුමා උසරණ ශීඝ්‍ර වාහන ලබම්මයි ප්‍රාර්ථනා කළහ මොහුගේ ආත්ම භාවයක දිලිඳු කුලේක දුප්පත් කුලේක උපත ලබනවා. එහිදී වෙනත් කෙනෙකුන් දෙන කෑම වේලක් මොහු බත් පාත්‍රයක් අරගෙන ගිහිල්ලා තමන්ගේ හිස තියාගෙන ගිහිල් කර තබාගෙන ගිහිලා වේලා නොවරදවා පසේ බුදුන් වහන්සේ කෙනෙකුට පූජා කරනවා. මේ පිළිගන්නු පිළිෙන් මොහු ප්‍රාර්ථනා කරනවා මම ඔබ වහන්සේට මේ විදිහට ගෙනාපු මේ ආහාරවල මේකේ අනුහසින් මම නැවත කිසිම දුක්ඛිත කුලේක නූපදින්න ඕනේ වගේම මම රජ කුලෙහි ඉපදෙන්න ඕන. මම මේ බත් පාත්‍රයේ ඉසි රූපිනින් මොකද වෙන්නේ? මතු ආත්ම භාවවල මාව උසුලන්න පුළුවන් ශ්‍රේග වාහන මට ලැබෙන්න ඕන කියලා මේ චන්ද්‍රපදෝත රජු එක්තරා ආත්ම භාවයක ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලේ මොකද වෙන්නේ? පසේ බුදුන් වහන්සේ අන්න ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ නිසා තමයි මොහුට මේ විදිහට වාහන පහක් හම්බ වෙන්නේ. ඊට පස්සේ ජීවකයන් කියපු දේවල් රජතුමාගේ වාහන පහෙන් එක වාහනයක් අරගෙන ඉවර වෙලා අර වාසලකින් කැමති වාසලකින් පිටත් වෙලා ගිහිල්ලා අවශ්‍ය කරන බෙහෙත් අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ මේ දැන් තෙලක් තමයි දැන් මේ රජතුමාට දෙන්න හදන්නේ ඊට පස්සේ කියනවා මේ ඖෂධය දෙද්දි නුඹ වහන්සේ දේවෙනි මේ බලවත් වූ කෂායක බැලියුන හැක මේක තමන්ම බලවත් ඒ නිසා මේ කෂාය දිහා නුඹ වහන්සේට බලන්න බෑ ඒ නිසා මේක ඉඹලා සුගඳ බලන්නත් බෑ මේ නිසා නුඹ වහන්සේ ඇස් වහගෙන නේද මේක එක හුස්මට ගිලින්න ඕන කියලා මොකද කරන්නේ ඔන්නේ බෙහෙත් ටික දෙනවා ඒත් එකම රජතුමා මොකද කරන්නේ නහය වහගෙන ඇස් වහගෙන එක අතකින්ම මේ බෙහෙත් ටික ඔන්න කටට දා ගන්නවා කියන්නේ මේ තෙල් ටික ඒත් එකම ජීවකෝ එතනින් නැගටලා ඉවර වෙලා මෙසේ ඌ වෙදබත් වෙද මාළුය රජුරවන්ට ප්‍රතිකාර කරවයි අභ්‍යන්තරයෙන්ට ගියා කියලා ඒ කියන්නේ රජතුමාගේ මාලිගාවේ ඉන්න අනිත් අයට කියන මෙන්න මේ වගේ බත්තරි මෙන්න මේ වගේ රජතුමාට ප්‍රතිකාර කරන්න කියලා ඉවර වෙලා ඔහු භද්‍රවතී ඇතින්නගේ පිටේ නැගලා ඉතාමත්ම වේගෙන් ඔන්න පිටත් වෙලා යනවා මෙතනදී දැනගන්නවා ඒ යද්දි මොකද වෙන්නේ කොසඹෑ නුවරට ගිහිල්ලා හොට ධර්ම ශාලාවකට ගිහිල්ලා හොට අවශ්‍යයි ආහාරයක් එහෙම ගන්න ඊට පස්සේ භද්‍රවතී ඇතින්නත් එතනින් තියලිවර වෙලා ඔහුත් එතනින් ඔන්න විවේක ගන්නවා මේ වේලාවේදී රජතුමා දැනගන්න ඔහුට මේ දුන්නේ තෙලක් කියලා මේ පෙව්ව තෙලක් කියලා දැන් මොහුට තෙල් මොහු තෙල් වලට අකමැති කෙනෙක්නේ ජීවකයා මානුබ තෙල් පවාපිය දැන් දක්නීමේ ජීවක නුඹ මට තෙල් පෙව මම නුඹව මරනවා කියලා ඉවර වෙලා කියනවා මා සතුරාගෙන උලාන්නවයි මගේ මේ හතුරා මට මේ තෙල් පොවපු මේ හතුරාගෙන ලොහුට උල තියන්න කියලා නියෝග කරනවා එකෙනෙහිම රජුගේ අමාත්‍යෝ ජීවකයන් බලානු දැක භද්‍රවතිය නැගී පලා ගියේ යයි අසා ඒ වෙලාවෙම සේවකයවිලා කියන ජීවක නැහැ ඔහු භද්‍රවතියත් අරගෙන පැනලා ගියා කියලා ඊට පස්සේ රජතුමාට ඔන්න තවත් තරහ යනවා ඇයි ඔහු තමන්ට තෙල් පෙව මදිවට තමන්ගේ වාහොඳම වාහන පහෙන් එකක් වෙච්ච අර භද්‍රවතිය ඇතින්නවත් අරගෙනම තමයි පැනලා ගිහින් තියෙන්නේ දැන් මේකට හොඳටම තරහ ගියපු රජතුමා මොකද කරන්නේ ජීවක වල්ලගෙන එන්නේ කියලා ඔන්න කාකදාවයා යවනවා කාකදාවයා යවුවට පස්සේ මේ හැම දෙයක්ම දැනගන්න ජීවක කලින් තියාම දැනගන්න ජීවක දැන් මොහු කොසබෑ නුවර නවතින්නේ මොහුට ඇත්තටම ආහාරයක් ගන්න අවශ්‍ය නිසා නේද දවල්ට කන්න ඕන උට දැන් බඩගිනිනේ විශාල ගෞගානක් එවාගෙන ඌ වැවිල්ලා ඉන්නේ දැන් මේ කාකදාවයාටත් ඔහු කියනවා ඌවත් අස්සසලා කියනවා මේ මට බඩගිනි බඩ සනුබටත් බඩගිනින නුඹත් කන්න මම දැන් අනුභව කරනවා කියලා හැබැයි කාකදාවයා මේක අනුභව කරන්න කැමති වෙන්නේ නැහැ ඊට පස්සේ කියනවා හරි එහෙනම් මෙන්න මේ ඇඹුලක් අනුභව කරන්න නේද මෙන්න මේ නෙල්ලි ගෙඩිය කාලේ වර වෙලා පැන් ටිකක් බොන්න කියලා ජීවක කියනවා ඇත්තටම ජීවකට අවශ්‍ය මොහොගෙන් ගැලවිලා යන්න මොහොට ජීවිත හානියක් කිරීමේ අරමු නම් ජීවකට තිබුණේ නැහැ හැබැයි ඔහු ඒ නෙල්ලි ගෙඩියට මොකද කරන්නේ බෙහෙත් කාලපයක් තවරලා තමයි මේක දෙන්නේ මේක නොදන්න කාකදාවයා ඒක කාලා එකෙන් භාගයක් කාලා සිහි මුර්ජා වෙනවා ඉතුරු භාගෙත් එහෙම්ම බිම වැටලා ඔහු තොන්න එතනම සිහි මුර්ජා වෙනවා දැන් මේ ජීවක වල්ලගෙන යන්නාපු මේ කාකදාවයට තමයි මෙහෙම වෙන්නේ දැන් ඊට පස්සේ කාකදාවයට සිහි මුර්ජා වුණාට පස්සේ ජීවක නිවිහැනහිල්ලේ මේ සාලව මේ කාටද මේ
ඇතින්නට භද්‍රවති ඇතින්නට ඔය කන්න දීලා නේද පැන් දීලි ඉවර වෙලා විඩා නිවාගෙන විඩා සංහිඳුවා ඔහුගේ විඩා සංහිඳුවාගෙන කාකදාවය ළඟට යනවා ඊට පස්සේ කාකදාවය ළඟට ගිහිල්ලා හුට හැරවල අහනවා නේද දැන් හුට සිහි මුර්ජා වෙලා ඉන්නේ දරුව වැලිය පැහැරගෙන නැයිද නුඹ අපු අරගෙන යන්නේ නැද්ද කියලා අහනවා එවලේ කාකදාවය දොහොත් මුදුන් දීලා කියනවා මොකද නුඹගේ දීවි නුඹ අරගෙන යනවා තියා මට මාමත් අරගෙන යන්න බෑ නේද මාවැගෙන කාකෙක් මේ මුළු දඹදිව තලේම නැ මාවැණිය කුණමරා දිවි රැක වදාළෙම නැ මගේ දිවිය රකින්න මාව මරන්න එපා කියලා කියන මාවැණියකෙක්ගේ දිවිය රකින්න මාව මරන්න එපා කියලා කියනවා ජීවක කියනවා මම නුඹව මරන්නේ නැහැ බය වෙන්න එපා කියලා අස්වසනවා මම නුඹව මරන්නේ නැහැ නේද මම නුඹව අස්වසනවා කියලා අර තවත් ඇඹුල් අර ඇඹුල් අර නෙල්ලි ගෙඩි අරගෙන ඉවරලා මොකද කරන්නේ මේ තවත් නෙල්ලි ගෙඩියක් අරගෙන තමන්ගේ අනෙක් නියාසෙ හංගගෙන හිටපු තවත් ඖෂධයක් ඒකේ ගල්වනවා නෙල්ලි ගෙඩිය ගල්වලා කියනවා තෙලේ කා බලගැ ඉතින් මේක කාල බලන්න කියලා කියනවා හෙතේ මෙයින් බය ඇතිව ජීවකයා මුහුණ බලා ස්වාමීනි ආදි කෑඹුල පලින් ඉසෝසවා ගතනු හිමි මෙවිට සැකේකින්ම පණ පලා යන උපදේශද්දයි බය ඇතියම් කීය දැන් මේ කාකදාවයට මෙහෙම උනේ මේ ඇඹුල ඇඹුල පත එහෙම නැත්නම් නෙල්ලි ගෙඩියක් කාලානේ දැන් ওই මැදිරට තවත් ජීවක නෙල්ලි ගෙඩියක් දෙනවා ඊට පස්සේ කියන ස්වාමීනි මම කලින් නෙල්ලි ගෙඩියක් කාලා මොකද උනේ ඇඹුල පතක් කාලා මට හිසෝසව ගන්න බැරි වුණා අනිවාර්යයෙන්ම මේක කෑවොත් නම් මට මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ නේද කියලා ඔන්න බය ඇතුව කියනවා බයක් ඇති වෙලා කියනවා ජීවකය කියන්නාහු මා උපන් දවස පටන් අද දක්වා ලෙහෙඩිත්තක් නොබින්දෙමි මම ඉපදුන දවසේ ඉඳලා මේ වෙනකල් මම ලේඩිත් එක්වත් බින්දලා නැහැ මම ලේඩි එක්වත් බින්දලා නැහැ මාගේ ප්‍රාණය නැසත් නමුත් අනික් ප්‍රාණයන් නොනැසෙමි මම මගේ පණ නැසාගත්තු නිසා මම කිසි කෙනෙක්ගේ ප්‍රාණයක් නැසන්නේ නැහැ බය නොකොට කාබලගය කිය බය නැතුව මේක කන්න කියලා කියනවා හෙත මේ ඇඹුලේ අනුභව කොට අමාදී ගැලුවාසේ ස්වප්නියක් දුටු දෙයක්සේ කිසි පීඩාවකුත් නැතිව පැන නැගී සිනාසිසි මට කිසි නුසුවයක් නැත ස්වාමීනි කිහ ඒත් එක්කම අර කාකදාවේ අර කආහාරයට ගන්නවා ගත්තට පස්සේ ඔහුට අර කිසිබුර හැම පීඩාවක්ම නැති වෙලා යනවා ඊට පස්සේ කියන ස්වාමීනි මට කිසිම අපහසුයක් නැහැ මට මට හොඳටම හොඳයි කියලා කියනවා දැන් මේ ජීවක කාකදාවයව තමයි මේ සුවපත් කරන්නේ එහෙම කියලා ඉවර වෙලා කියනවා මෙතන මෙතනින් පස්සේ නුඹටත් කිසි අපහසෙ කිසිම ලෙඩ රෝගයක් නුඹට හැදෙන්නේ නැහැ කියලා අර භද්‍රවතිය අතින්නත් කාකදාවයටම දීලා ජීවක තමන්ගේ නුවරට යනවා නේද රජගහ නුවරට ගිහිලි ඉවර වෙලා රජුරුවන් දැකලා ඉවර වෙලා රජුරුවන්ට මේ හැමදේම ගෙන ඒ වගේම තමයි අර චණ්ඩපදෝත රජතුමාගෙන් ගැලවිලා ආපු හැටිත් රජතුමාට කියනවා මේ හැමදේම කිව්වට පස්සේ රජතුමා ඉතාමත්ම සතුටට පත් වෙනවා නුඹ ගැලවි ගියේ ඉහි කේ කියා නේද උනුපත් මේ කොහොමද ගැලවිලා වෙනුඹ ඉතාමත්ම හොඳයි කියලා රජතුමා ඉතාමත්ම ඔන්න සතුටට පත් වෙලා ඔහුට ප්‍රසාද ලබා දෙනවා කියන්නේ සතුට පළ කරනවා තෑගි භෝග දෙනවා කියන එක එතකොට ඕක තමයි අපි කතා කරන ජීවක වෛද්‍යවරයාගේ කතා වස්තුවේ ਵਿਚාරේ මේක කතා කරන්න පැති ගොඩාක් තියෙනවා ඉතාමත්ම කෙටියෙන් තමයි අපි මේ කතා වස්තුව සාකච්ඡා කරේ එතකොට මේකේ අවස්ථා සිද්ධි ඒ වගේම තමයි විවිධ චරිත විවිධ විදිහට නිරූපණය කරලා තියෙනවා ඒ ඒ චරිත ගැලපෙන විදිහ හොඳම උදාහරණය තමයි චණ්ඩපදෝත රජතුමා නේද ඔහු බෝනස් එකකට දායි උපදිනු නිසා ඔහුගේ චරිතයකට ගැලපෙන විදිහට සැරපරුෂ විදිහට තෙල් වලට අකමැති විදිහට නිර්මාණය කරලා තියෙනවා ජීවක කියලා කියන්නේ බුදුන් වහන්සේගේ වෛද්‍යවරයා. එතකොට ජීවක ිතාවත්ම කරුණාවන්ත පුද්ගලයෙක් විදිහට දක්ෂ පුද්ගලයෙක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ ඒ චරිතවලට ගැළපෙන විදිහට චරිත නිර්මාණය සිද්ධ කරලා තියෙනවා. භාෂා ලක්ෂණ විදිහට ගත්තොත් උපමා පිළිබඳව නේද? ඒ වගේම තමයි කෙටි වැකි දිගු වැකි අනුප්‍රාසය සංවාදශීලී භාෂාව අවස්ථා හා සිද්ධි නිරූපණය කියන මේ විශාල කොටස් ප්‍රමාණයක් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉතින් ජීවක වෛද්‍යවරයාගේ කතා වාශයේ විචාර ප්‍රශ්නක් ඇහුවොත් එහෙම තමන් පාවිච්චි කරන දේවල් ඒ විදිහට භාවිත කරමින් සාර්ථක උත්තරයක් ලියා ගන්න මේ ටික හොඳටම ප්‍රමාණවත්.